මාදන් සූදානම් වෙන්නේ අද සිංහලයාගේ තාක්ෂණය පිළිබඳව විද්වත් දේශන පවත්වන වර්ලත් ඉංජිනේරු ඉලියන්ද සිල්වා මහත්මයා ගැන ඔබට කෙටි හැඳින්වීමක් කරන්න සිංහලයාගේ තාක්ෂණය ගැන හසල දැනුමක් ඒ වගේම සිංහල භාෂාව ගැන හසල දැනුමක් තියෙන මේ මහත්මයා තාක්ෂණ නූතන ශිල්ප ක්‍රමයක් නැත්නම් නූතන තාක්ෂණයකට ප්‍රවීණත්වයට පත් පුද්ගලයෙක් එතුමා එංගලන්තයේ විදුලි ඉංජිනේරු හවුලේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිත්වය දරනවා එතුමා අධ්‍යාපනය ලබා තිබෙන්නේ කොළඹ ආනන්ද මහාවිද්‍යාලයෙන් ලන්ඩන් සරසවියෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් එතුමා ලංකාවේ උසස්ම ඉංජිනේරු වෘත්තියට සුදුසුකම් ලබන වර්ලත් ඉංජිනේරුවරයෙක් වශයෙන් දැන් කටයුතු කරනවා ඒ වගේම එතුමා ශ්‍රී ලංකාවේ නියෝජනය කරලා තියෙනවා ජාත්‍යන්තර සමුළු කීපයකදීම එක්සත් ජාතීන්ගේ ආසියා ආර්ථික කමිසමේ රැසින් කීපයකටම ලංකාව නියෝජනය කරලා තියෙනවා ඉලින්ද සිල්ලා මහත්මයා ඒ වගේම ලංකාවේ පොල් සැකසුම් මණ්ඩල සභාපතිත්වයත් මේ මෑතකදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිත්වයත් හොබෝපේ මහත්මයා සිංහල භාෂාව පිළිබඳ හසල දැනුමක් තියෙන පුද්ගලයෙක් ඉතින් සමහර විට ඔබට හැඟීමක් එන්නට පුළුවන් අපිත් මෙතෙන් නැවිලා නැත්නම් ඉලින්ද සිල්ලා මහත්මයා මෙතෙන් නැවිලා මේ සිංහලයන්ගේ තාක්ෂණය ගැන කතා කරන්නේ අපිට මේ නූතන තාක්ෂණයට ඔරොත්තු දෙීමට හැකියාවක් නැහැ කියලා. නමුත් එහෙම නිසා නෙවෙයි එතුමාගේ අධ්‍යාපනික සුදුසුකම් වෘත්තිමය සුදුසුකම් දිහා බලපහම අපිට පේනවා ඇත්තම නූතන තාක්ෂණයේත් ඉහළම තත්ත්වයකයි එතුමා සිටින්නේ. එනම් එතුමාට මේ එතුමාට හෝ ඒ ගැන කතා කරන අපට හෝ මේ නූතන තාක්ෂණය දිරවන්නේ නැති එකක් නෙවෙයි අපිට ඒක දරාගෙන සිටින්න පුළුවන් නමුත් එහි තියෙන අයහපත් බව ශ්‍රී ලංකාව වගේ කුඩා රටකට එහි තියෙන නුසුදුසු බව වටහාගෙන තමයි අපි මේ විදිහට සිංහලයාගේ තාක්ෂණය පදනම් කරගෙන පරිසර හිතකාමී තාක්ෂණයක් බිහි කිරීමට කටයුතු කරන්නේ. ඉතින් මා ඔබේ කාලය තවත් වැය කරන්නේ නැතුව ගෞරවයෙන් ආරාධනා කරනවා ඊලියන්ද සිල්ලා මැතිතුමාට එම විද්වත් දේශනය පවත්වන්නට. මුල් නයවෙනි හිමිපාණෙනි අනෙකුත් හිතවත්නි මුලසුනෙන් කියවුනා දැන් මේ අපගේ ශිල්පය නිසා අප යොදන ශිල්පය නිසා අපගේ පරිසරය කෙලෙසෙන්නට ඉඩ තියෙනවා කියන කියමන එසේ කෙලෙසුනේ නැත කියලා අපේ පැරණියන් අතින් එම නිසා අපේ පැරණියන්ගේ ශිල්පය හිමෙක් දැයි ඔවුනට ශිල්පයක් තිබුණාද ඒ තිබුණා නම් එයින් වැඩක් ගන්නට පිළිවන් වුණාද අප කිනම් තත්වයක හිටියාද ඒ ශිල්පය යෙදීමෙන් යන විදිහේ අදහස් ඔබ ඉදිරියේ තබන්නට මට මේ ඉඩක් සලසා දුන්නේ සමිතියට මා පින් දෙනවා මේ මුලසුනින් කියවනා සිංහලයාගේ තාක්ෂණය කියලා මා ඒ වදන යොදන්නට ඉතා මැලි තාක්ෂණය කියලා වදනක් සංස්කෘත භාෂාවෙත් වීර්ණ හුරු නෑ එහෙම යොදන එක ඒ ඇරත් තාක්ෂණය කියලා කියන්නේ සකුවෙන් මේ ලී වඩුවාට මිසක් වෙන කෙනෙකුට නෙවෙයි ඉතින් ශිල්පයේ අනුවෙන් මේ ලී වඩුකමට විතරක් සීමා කරන්නේ නෑ මාගේ දෙසුම එයින් හැම ශිල්පයක්ම අලල නිසායි මා මේ දෙසුමේ මැය සිංහලයාගේ සිප් ලකුව ලෙසින් හැඳින්වූයේ මේ ඉතින් ඒ මැය ටිකක් විග්‍රහ කරන්නට තෝරා දෙන්නට වුමනායි එහෙම නැත්තම් මගේ දෙසුම ඒ මා පැතු අයිරින්ම වටහා ගන්නට අමාරු විය හැකි මේ සිංහලයා කියලා කියනවා මේ අපි දැන් ඉන්න අයටත් සමහරුන්ගේ මතයක් තියෙනවා ඒ සිංහලයා අර විජය කියන තැනත්තාගෙන් පස්සේ ආවේ කියලා මා ඒ මතයට එකඟ නෑ ඒ ගැන විස්තරයක් කරන්නට අද බෑ මහාවංශයේ කියවුවත් ඒකෙත් කියවෙනවා මේ විජය කියන තැනත්තා දරුවන් දෙදෙනෙකු හිටියා අර කුවේණිය කියන යක් කුමරියගෙන් ඒ දෙදෙනාගෙන් තමයි අර වැද්දන් ආවේ කියලා මහාවංශය කියනවා මා නෙවෙයි කියන්නේ මහාවංශය ඊට පස්සේ ඉන්දියාවෙන් ගෑණියෙකු කසාද බැඳගත්තාට විජයාට දරු සම්පතක් නම් ලැබුණේ නැහැ ඒ නිසා උන්නහයෙන් යම් කෙනෙකුන් ආවා නම් තවුරු හරි අද කියනවා නම් මගේ මුත්තා
तमाई सलकान अपट वेन्ने कीलती विधियत हुटपाते उने मे अपे मिनिसुं बुद्धागम लदियाव निशा उदुहिम्यांत नैकांकियांत बहोम महांसिवेला तमाई ओय कथाव गोतागत्ते ये गैन मा इत वड़ाया मा कियांने नह बहोम रसवत्ते गैन कारणु दक्कने कनां ये उनाट अद मैट एक अदालन मा एक मतक कले ओय विजय कीन तनत्ताट इसेल्ला गोक इसेल्ला मे रटे मिनिसुं हितिया ए मिनिसुनुत अपत एकम कुलेयट अयिति एकम वर्गे मिनिसुं ए आयत मा अद मगे देसुमें अर सिंहलया कीन वदनट गैप कल्लाई यान्ने नत्तं काठार यहान्नट पिलिवां कोहमद विजेत इसेल्ला में उनु देवल सिंहलया कलाये के लग्या ए विग्रहाये हेमाई सिंहलया कीने के सिप्लको कियान्ने की मेक्द सिप कियान्ने शिल्पयट अर गुत्तिले तीनवाने किसी सिप नो दत्तव किया शिल्पयट सिप कियनो लकुव कियान्ने लक्षण वलट इंग्लिशिये कीनो मे ग्रीक भाषे तीनो टेक्निको कियला शिल्पयट लॉगी के लकीन व लक्षण वलत शिल्पे लक्षण की टेक्नोलॉजी के नो इन सिंहले तपट भूम पिदिशिदुवम अदहस पावसंत पुलुवंग वन्ने सिप लकुव कियलाई सिप लकुव कियन्ने अनेकटाई सिंहलया कियन्ने अर हिटपु मिनिसुनटाई दैन इन्न मिनिसुनटाई एवनम मे गे कियला वचनयक् तियेनवा सिंहलया गे सिप लकुव कियला कोहोमद अप दैनगन्ने मेक सिंहलयागेद वेन कवुरुंगेद हो कियला अन्हीं वेडट योदनकोटार सोयुन एन्ने शिल्पे इतिंगे वेडट योदन तनत्ता इनम अंदनमकिंग एक योदनवाद कियला पहदिली वेन्ने ए आयगे ओना एपाकं अनुवन सिंहले आगे कियला वेन्ने सिंहलेयट ओना एपा विधियट एक करन कुं किमग्द मे किमग्द मे ओना एपाकं कियने अपे संपत्तिये ये संपत्ति मिनिसुंगे उपांग हकियावन सहज हकियावन तीनो ये अनुव एक अपे परिसर तीनो एक गेलपेन विधियट एक अपे हदियावेल संस्कृत हदियावेल तीनो अन्न एट अनुवार सोयन युद्धवाण एक तमय सिंहलयागे शिल्पय एक पितरट शिल्पयाग्नि नमुतर मूलिक धाम एक मेह अमाक्रत एक दिक्पेनो एहेक्युवात एक दिक्पेनो एक मुड़ लोट पोदु वैश्याल मरगन अहिला अपे हटियट अपयोधागा तमय अपे शिल्पे किया तमंट ओण विधियट कलिशम महागान्य तमुंगे कलिशम एक सै तमंगे वेन्नी ये तमंगे वेनकोट तमन टेक सुदुसु वेनवा ट्रांसफर ऑफ टेक्नोलॉजी के लिए पिटरटियान कुंगावा मे अपट उन्नगे शिल्प पवर अन्नट ए आया थिंग बेलवा मे अपे मनोदेप्लाको एक तमय जगपू मे उडराट पलाते अर दिय उनगहा फलु किंगे अहिला अर पीलेंग अहिला तवत्न दुटवा ओन मे फलु आकने वे एहम पीटिंग उनगहा तुलेंगे नो इतने दी अप नवतिला दंबला नहीं मे उनगहे गैट तीन वाई अडियंग अडियट वागे इतिंग ए सीएलु गैट फिल करान तो मेकें दिए गांग उनगा आदि तिहाखो आदि हतलियाखो दिगे गोहम दे मे गैट टीका आरंद आलती अन्न इतने दी अरे सोईने के युद्ध टोण युद्धला इतना शिल्पे अक्यतिवेनो इतकोटे
අප දන්නවා යකඩ කෑල්ලකින් එන්නාම ඒ ගැටේ කැඩෙන්නට පුළුවන් විදින්නට පුළුවන් ඒ වුණාට ඒ කරුණ පොදු වුණාට ඒ බටහිර මිනිසුන්ගේ කල්පනාවේ හැටියට ඒක කරන්න පුළුවන් ගන්නේ අර උණ ගහේ භාගයකට වඩා දිග ඇති යකඩ කූරක් කරකෝලා ඇතුළට ඇරියොත් විතරයි ඒගොල්ලන්ගේ අන්න ඒක ඒ අයගේ ශිල්පේ ඉතින් අපට එහෙම කූරු නෑ අපට කරකෝණේව නෑ ඒ වුණාට අපේ මිනිස්සුත් එක විදලා තියෙනවා බටහිර විදිහට දිග අඩි 20ක කූරක් මේ පැත්තෙන් විදින්නට ඕන ඊට පස්සේ අනිත් පැත්තෙන් විදින්නට ඒක බටහිර ශිල්පය මම මේ කියන්නේ ඒ ඒ ඒ ගැනයි ඒ නිදසුන ගැනයි එතකොට සිංහලයාට වෙනම ශිල්පයක් තිබුණා ඒ පිළිබඳවම නමුත් මූලික කරුණ යකඩ කූරකින් තමයි ඒක ගලන්නේ කොහොමද මේක සිංහලයා කළේ ඉතින් ඒ ගමේ මිනිසුන් ඒක කරලා පෙන්නවා ඔවුන් කළේ අර උණ ගහක් ගෙනල්ලා යකඩ කූරක් අරගෙන අඩි 1ක 2ක විතර අර උඩ තිබුණ මුලම ගැටේ කැඩුවා ඇනලා හදන යකඩ කූරේ උණ ගහ ඇතුළට දැම්මා දාලා උණ ගහ කෙලින් කළා ඒක පොළොවේ ඇන්නා ටිකක් වෙලා යනකොට අර යකඩ කූර මේ පැත්තෙන් ආවා අර යකඩ කූරේ බරට අරක කැඩීගෙන ගිහිල්ලා ආවා ඒක අපේ සිප් ලකුව අරක බටහිර සිප් ලකුව අන්න වෙනස මම මේ පෙන්වන්නේ අපේ යොදන්නේ එකම මූලික දහමක් වුණාට ඒ යොදන හැටියෙන් තමයි ඒක අපේ වන්නේ අප යොදනකොට ඒක අපේ පරිසරයට අදාළ විදිහට යොදන්නට ඕනේ අපේ මිනිසුන්ට ඒක පවත්වාගෙන යෑමේ හැකියාව තියෙන විදිහට යොදන්නට උවමනායි අපේ සම්පත් වලින් ඒක කරගන්න පුළුවන් විදිහකට ඒක යොදාගත යුතුයි එහෙම නැතිනම් පිට රටින් ඒ බඩු ගෙන්නන්න ඕනේ නම් ඒක හදා බලා ගන්නට ඒක ඉටු කරන්නට පිට රට මිනිසුන් ගෙන්නන්නට උවමනා නම් අපේ පරිසරයත් ඒකෙන් ඒක ගැලපෙන්නේ නැත්නම් අපේ පරිසරයට මොකද ඒ අයගේ සිප් ලකෝ ඒ අයගේ පරිසරයට සුදුසු අන්දම යොදලා තිනවා නම් අන්න එතනදී මහා හානියක් වෙනවා අපට ඒ නිසා තමයි මේ සිංහලයා හෝ වේවා වෙනයන් කිසි තැනැත්තක වෙන රටක කෙනෙක් හෝ වේවා මේ සිප් ශිල්පය ඔවුන්ගේ කටයුත්තට යොදනවා නම් ඔය කරුණු තුන ඉතා වැදගත් වෙනවා මූලික කරුණ තමයි අපේම සම්පත් වලින් එක යොදා ගන්න එක දෙවන කරුණ තමයි එහෙම යොදලා හදලා ගත්ත ආම්පන්නේ හෝ බඩුව හෝ යම් දෙයක් අපට තවත් පවත්වා ගන්න යෑමට අපේ මිනිසුන්ට හැකියාව තියෙන්නට ඕනේ එහෙම නැතිනම් අප පිට රටින් මිනිසුන් ගෙන්නන්නට ඕනේ වැඩේට දෙවෙනි ඉතා වැදගත්න කරුණ තමයි ඒ වැඩේ කිරීමෙන් අපේ තියෙන පරිසරය කෙලසෙනවා නම් ඒක අපේ ශිල්පයක් හැටියට ගන්නට අපට ඉඩක් නැහැ. ඉතින් අපි දැන් බලමු මේ අපට දැන් මේ මෑතකදී මේ මහත්මයා කීවා වාගේ 77න් පස්සේ යම් යම් දේ කළා නම් අප ඒ කළ දෙයින් අපේ තිබුණු පරිසරය නැති වුණා හැදියාව දුබල වුණා අපේ මිල මුදල් මේ පිට රටින් අපට ලැබෙන මුදල් ඒකට වැය වෙලා ඒකත් නැතුව ගියා. අපේ මේ පස සේදිලා ගියා. ඒ වගේ ඔය ශිල්පය කියන එක නිසා ශිල්පය පිටරටින් ආපේක අප යොදන නිසා ඒ කටයුතු උනේ දැන් බලන්න ඒ කාලේ ගෙයක් හදනවා නම් උන්නහැලා ඒක හොඳ ලස්සනට කියලා තිනවා මිස්සෙල්ලම ගෙපල සැලැස්ම කියලා යවුන් කියන්නේ ඒ ඉඩම අරගෙන ඒක කොටු වලට බෙදන්නේ ඒකේ කෙළවරේම තියෙන කොටුවේ නම් හදන්නට එපාය ඇයි ඒක පෙරේත පාදේ කියලා පෙරේතයන් ඒක ඉන්න නිසා තමන්ගේ ගේ ඒ කෑල්ලේ හැදුවොත් ඉතින් පෙරේතයන් එක්ක වසන්නට වෙන නිසා ඒ හදන්න එපා. අර මැද්දේ කොටුවෙත් හදන්න එපාය ඒක බ්‍රහ්ම පාදයේ මේ දෙවියන් හැසිරෙන තැන නිසා කියලා. එහෙම කිව්වහම කවුරුන්වත් ඒ කොටු දෙකේ විතර ගේ හදන්නේ නැහැ. උන්ට හානියක් වෙයි කියන බයට. ඒක තමයි අපේ මේ නගර සැලැස්මට තිබුණු නීති රීතිය දැනුත් තියෙනවා ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් ඇක්ට් කියලා අපේ පනතක් තියෙනවා ඒ පනතේ තියෙනවා පස්ස පැත්තේ අඩි 10ක හදන්න එපාය දෙපැත්තේ අඩි 7හමාරක හදන්නට එපාය ඒ මෙහෙම කියලා ඒ වුණාට අප ඒ වගේ ඒවල් හදලා අර ඒව බලන්නට එන නිලධරයාට මුදලින් කීයක් හරි දීලා අපි කැලල හදා ගන්නවා ඒ කාලේ එහෙම උනේ නැහැ. ඇයි? මේ මිනිසුන්ද කියලා තිබුණා. ඔය වටේට එහෙම හැදුවොත් පෙරේතයෝ ඉන්නවයි. මැද හැදුවොත් දෙයියන් පිපෙනවයි. ඒ
සමාජයට උචිත වෙන විදිහට ඒ මිනිසුන්ගේ තියෙන ඔය හැඟීම් සිටිවිලි වලට අනුව තමයි මේ නීති ඔවුන්ට දාලා තියෙන්නේ බලන්න කතරම් ලස්සනද කියලා පනත් අච්චු ගහන්න ඕනෙත් නැහැ කිසි දෙයක් නැහැ කවරම කෙනෙකුන් ඒක මේ විනාශ කරන්නෙත් නැහැ දැන් ඇයි එහෙම කීවේ ඔය මැද තියෙන ඉඩකඩ වහලෙන් වැහිලා නැහැ ඒක මැද මිදුළු කියලා මේ සාමාන්‍ය මිනිසුන් කියනවා එතනට අවුව වැටුනහම එතන රත් වුනහම එතන තියෙන හුළඟ උඩ යනවා පත්තුන වාතේ උඩට යනවා එහෙම යනකොට අර පිට තියෙන වාතේ ඇතුළට එනවා ඒක බොහොම මේ වේගයෙන් එන්නේ නැහැ ඒක ඇඟට නිදැණී හුළඟ එන්නේ වේගයකින් දැන් අපි පංකා දාලා තිනවා ඒව ඇඟට වැදුනහම මේ ආපු දාඩිය මිදෙනවා මේ යනවා වාෂ්ප වෙලා එතකොට වෙන්නේ අපිට මේ ඇඟේ මේ අර අර චිල් කියලා එකක් හදෙනවනේ මේ අපේ ඔය මස් පිඩු එහෙම ගල් වෙනවා ඒ නිසා ඒක කරන්නත් ඕනේ ඒක ගානකට මේ ක්‍රමයේ අනුව නම් ඒක ඉබේම වෙනවා අර ගේ ඇතුලේ මුඩු ගඳක් ඒවා කිසි දෙයක් නැහැ බලන්න කතරම් ලස්සනට කතරම් සියුම් විදිහට ඒ කටයුත්ත මහ ජනයාට කියලා ඒක ඉටු කරවා ගත්තාද කියලා උන් ඒ උන්ගේ පාලන ක්‍රමයක් වෙනසයි අපේ පාලන ක්‍රම එහෙම නෙවෙයි නීතියෙන් උන්ට දඬුවම් කරනවා දඩ ගානවා ඒවා කිසිවක් අරේ නැහැ අර මිනිහට කියනවා මේකේ හදන්න එපා මේකේ පෙරේතයෝ ඉන්නවා අතන හදන්න එපා දෙවිගොල්ලෝ ඉන්නවා හැදුවොත් මේ මෙහෙම වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකම ඇති. ඒ විදිහේ තමයි මේ පැරණි අය ඔය ශිල්පයේ කියන එක හැඩගස්සලා ඒක අපේ ජාතියට අපේ සමාජයට යොමු කළේ. දැන් අපි බලමු දැන් මා මෙතෙක් කීවේ මේ ශිල්පයේ කියන එක යොදා ගන්නට ඕනෑ ඒ යම් කිසි සමාජයක් විසින් ඒ සමාජයට උචිත වන විදිහට. ඔවුන්ගේ පරිසරය රැකෙන විදිහට ඔවුන්ගේ හැදියාව රැකෙන විදිහට ඔවුන්ගේ සම්පත් යොදා ගන්න පුළුවන් විදිහට ඔවුන්ටම ඒ නිපැයුණු දේ තව තවත් හදා බලා වැඩ බලා ගන්නට බලා හදා ගන්නට පුළුවන් විදිහකට අපිට බලා හදා ගන්නට බැරි දේවල් මෙහෙට බටහිරින් ගෙනහලා කොච්චර හයි කෙරුවත් කියක්තා දින එක කැඩෙනවා කැඩුනාම අලුත් එකක් එනවා ඉතින් එහෙම කරන එක ජාතියක් නැතිවීමේ ලකුණු තමයි ඒ නිසා තමයි මේ මුලසුණෙන් කියුනේ මා හිතනවා 77න් පස්සේ අපි කළ දේවල් ඔක්කොම අපිට මේ මේ නුහුරට ගියාය කියන එක දැන් අපි බලමු ඉහත කාලේ ඉඳලා මා මේ කියන්නේ අපි ඉහත කාලේ මෙහෙමයි කියලා උදං අනන්නට නෙවෙයි පෙන්වන්නට අපේ ජාතිය මෙන්න මෙහෙමයි දියුණුව ආවේ ඒක වැටුනේ ඇයි ශිල්පයේ සඳහා ශිල්පය ගැන බලන විට වැටුනේ ඇයි ඒක දැන් නගන්නට පිළුවන් වන්නේ කොහෙමද කියන මදක් කියත හැකි මේ අප මා කීවා ඉස්සෙල්ලම සිංහලයා කියන තැනත්තා මේ විජේට ඉස්සෙල්ලා හිටපු තැනත් එක්ක හිටියටයි මා සලකන්නේ අවුරුදු බුදු හිමියනට වඩා අවුරුදු 250කට ඉස්සෙල්ලා මේ රටේ හිටපු මිනිසුන් ඒ කියන්නේ විජේ උන් නැහැ විජේසිං උන් නැහැ අවුරුදු 250කට ඉස්සෙල්ලා මේ රටේ මිනිසුන් රෙදි හදලා ඔය ගාමන් ෆැක්ටරි නෙමෙයි රෙදිම හදලා රෙදි වියලා මොන ඇඳ රෙදි වියුවේ මේ සේද නූල් වලින් රෙදි වියලා රත්තරන් නූලෙන් වැඩ දාලා ඉන්දියාවට අපනණය කළා කියලා කාගේ ඇයි එහෙම යව්වේ ඉන්දියාවේ රජදරුවන්ගේ පරිහරණයට ඉන්දියාවේ රජගොල්ලන් ඇන්දේ අපේ මේ හදපු ඒ රෙදි මේවා කියන්නේ මේ අපේ මහවංශය එහෙම නම් කියන්නේ නැව අපේ කවුරුන්වත් ඒවා කියන්නේ කොහෙද එහෙනම් තියන්නේ ඕක තියෙන ඉන්දියන් ඉතිහාසෙ ඉතින් අපිට ඒක බොරුයි කියන්නත් බෑනේ ඉන්දියන් කාර්යය අපේ හොඳ කියන තැනක් මානන් දැකලා නැහැ ඕනේ තියෙන්නේ නොකිය බැරි ඉඳ මං හිතන්නේ ඒ කියලා කියන්නේ ඒක බොරුයි කියලා කියන්නේ ඉන්දියන් කාර්යය නෙවෙයි නේරුන් නැහැත් ඔය ගැන සඳහන් කරලා තිබුණා ඒ දවස්වල උන්හැලා කියනවා සිංහලයා තමයි කියන්නේ ඒක නම් කවදාකවත් වෙන්න බෑ ඒ මොකෝ අපේ හිතේ යක්කු මූතය වගේ මිනිසුන් ගෑනු ඔක්කොම භූතයෝ ජංගාර කුයනි කපු කැටේ කියනවනේ කපු කටින්නේ රෙදිව යන්න රෙදිව යන්න රෙදි අඳින්නනේ කණ්ඩ නෙවෙයිනේ ඉතින් ඒ කාලේ හිටපු ඒ භූතයෝ වැදගත් එවුන් උන් රෙදි අඳපු භූතයෝ මේ දැන් ඉන්න භූතය වගේ නෙවෙයි ඔය විජයයි කියන තැනත්තා ඇහිලා අපේ රජුරුවන්ගේ මගුල් ගෙදරදී අපේ සේනාධිපතියන් මරලා ඒ අයගේ ඇඳුම් ඇඳගත්තා කියලා මහවංශය කියනවා මේ යක්කුන්ගේ භූතයන්ගේ ඇඳුම් මොන ඇඳගෙන ඉතින් ඕවා
එහෙම කිව්වට මහවංශයේ කියන එකේ අපේ පිටරට මිනිසුන් කියනවා අපේ තිබුණු ඇත්තේ කරුණ වුන් පෙන්නලා දෙනවා ඊට පස්සේ බලන්න අපේ මිනිසුන් විහෙර විහාර හැදුවා රුවන්වැලි සෑය හැදුවා අබේගිරිය හැදුවා අබේගිරිය වගේ ගොඩනැගිල්ලක් ලෝයේ මිනිසා විසින් කවරම දිනකවත් හදලා නැහැ ඊතරම් උස ගොඩනැගිල්ලක් ගඩොල් වලින් අද වෙන තාක් නැහැ ඒ වුණාට මේ සිංහලයා දන්නේවත් නැහැ ඒ කියන්නේ සිංහලයාට ඒක උගන්වන්නේ නැහැ සිංහලයාගේ පොතක පතක නැහැ අපේ දරුවන්ට ඒවා කියලා කියලා දෙන්නේ නැහැ අපේ ඒ දරුවන්ට කියන්නේ මේ සෙන් පෝල්ස් එකේ උස එංගලන්තේ තියෙන ඒක මෙහෙමයි බොහොම ලොකුයි කියලා උගන්වනවා ඉතින් ඒ අයත් කියනවා සෙන් පෝල්ස් තමයි වැඩි නමුත් මේ මෙතන අනුරාධපුරයේ තියෙන එක ලෝකෙම ලොකුම එකයි කියලා තියෙද්දි ඒ ගැන කිසි වචනයක් කියන්නේ නැහැ ඔය කියන රුවන්වැලි සෑය විතරක් නෙමෙයි හැම සෑයකම වාගේ කොටක් තිබුණා. ඔය කොට පලිංගුවෙන් හැදුවා. මහාවංශ ටීකාවේ කියනවා මේ පලිංගුවෙන් හැදුවේ විදිලි කැටීමේ උවදුරු වළක්වන්නේ කියලා. අවුරුදු 2300කට ඉස්සෙල්ලයි ඔය හැදුනේ. ඔය විදිලි කැටීම ගැන ඔවුන් දැනගෙන හිටියා යම් තරමක දැනුමක් ඔවුන්ට තිබුණා අර නිසල විදිලිය මොකද්ද? ස්ථිත ස්ථිත විදිලිය දුන්නා. ඒ නිසල විදිලියෙන් තමයි ඔය විදිලි කොටන්නේ කියන එක අපේ මිනිසුන් දැනගෙන හිටියා අවුරුදු 2200කට ඉස්සෙල්ලා ඒ වුණාට බටහිර මිනිසුන් හිතුවේ මේ තෝල් කියලා දෙවි කෙනෙකුන් මිටියෙන් ගහනවයි ගැව්වාම ශබ්ද වෙනවයි ඒවා මේවා කී කියා හිටියා මිසක් ඔවුන්ට ඒ දැනුමක් තිබුණේ නැහැ ඔවුන්ට ඒ යම් කිසි දැනුමක් ආවේ අර ඇමරිකන් කාර්යයකු හිටියා අන්න උන්නහයෙන් ඒ හිටියේ අවුරුදු 225කට ඉස්සෙල්ලයි අපේ මිනිසුන් එතකොටත් ඕක වටහාගෙන ඉවරයි. මහවංශෙම කියනවා මේ ළඟ තිබුණු අබාවැවෙන් අබාරජුරන් හැදපු වැවෙන් මේ පණුකාබේ හැදපු වැවෙන් දැන් අප කියන්නේ බසවක්කුළම කියලා. අඩි 400ක් උසට යන්ත්‍ර සූත්‍ර වලින් දියගෙන ඉල්ලා රුවන්වැල් සෑය නෑවුවා කියලා. ඉතින් අඩි 400ක් උසට ඒ තරම් දිය කඳක් ගෙන යන එක අදත් ටිකක් අමාරුයි. උන්හැලා ඒවා කළා තිබිලා තියෙනවා. ඉතින් අපිට කියත හැකි මහවංශේ බොරු කියනවායි කියලා වෙන්න පුළුවන්. ඒක අප දන්නේ නෑනේ. අප දැක්කේ නෑ. හොඳයි බලන්න මේ මාදුරුවය වෙච්ච එක මාදුරුවය ගැන සඳහන් වෙන්නේ නෑ මහවංශේ මාදුරුවයේ වේල්ලා බඳින්නට බටහිර හිටපු ලොකුම ඉංජිනේරුවන් ආවා මිනි හිටපු උසස්ම ඉංජිනේරුවොත් එකතු වෙලා ඒකේ අන්නහවල් තැන වේල්ල පිහිටවිය යුතුයි කියලා ගණන් හදා බලලා මේක පොළොව විදලා ඔක්කොම කළා ගල හොඳයි එතන ලාත හැකි වේල්ල කියලා ලකුණු කළා ලකුණු කළා කිව්වා මේක දිය බස්සන්න ඕන සොරවුව මෙන්න මෙතන තමයි තියෙන්න ඕන කියලා. ඒවා මේ නිකන් මේ ශාස්ත්‍ර අහලා බලලා කරන ඒවා නෙවෙයි. හරියටම ගණන් හදා බලලා කරුණු හුඟක් හොයලා ඉවරලයි ඒවා නියම කරන්නේ. ඉතින් එහෙම නියම කළා. ලෝක බැංකුවෙන් හම්බ වෙන මුදල් යොදවලා මේ වැඩේ පටන් ගත්තා. කොන්ත්‍රාත්කාරයා ගිහලා කැලේ එලි කළා. එලි කළා අර කියපු ඉසව්වෙම ඉරක් ඇඳලා කිව්වා මෙන්න මෙතන තමයි වෙල්ලෙන්න ඕනේ කියලා ඒ මිනිස්සු හාරන්න පටන් ගත්තා. ටිකක් දුර හාරාගෙන යනකොට මොකද වුනේ? ඒක යටම තියෙනවා අපේ පැරණි මිනිසුන් හදපු වෙල්ල. ඒවා මේ අපි ඇහෙන් දැකපු දේවල් තාමත් දකින්නට පිළුවන්. ඒ නිසා බොරුයි කියන්නට බෑ. කොන්ත්‍රාත්කාරයාගේ ලොකු පොතක් ලියලා තියෙනවා ඕක ගැන. උන්නහේ කියනවා අපට මෙහෙම උණයි අපේ අවාසනාවට ඒක හාරගෙන යනකොට පරණ වෙල්ල හම්බුණා කියලා. මේ මිනිහට අවාසනාවක් මොකද මේ මිනිහා වෙනතන ගිහිල්ලා හාරන්න සිද්ධ වුණා. ඊට පස්සේ අර දිය බස්සන්නට තියෙනවානේ සොරවුව ඒක දිහා බැලුවා ගිහිල්ලා. ඒකත් හරියටම එතනම තියෙනවා. ඉතින් ඒවැනි දේ මේ බොරුයි කියලා කියන්න බොහොම අමාරුයි. ඒ නිසා මොකද සිංහලයා කරන්නේ ඒ ගැන කතා නොකර නිකන් ඉන්නවා. ඒකෙන් අපට නම්බුවල් ලැබෙන්න පුළුවන් නේ. ඒ නිසා උන්හැලා කතා කරන්න. ඕම ඉන්නකොට අපේ සීගිරිය තියනවා ලොවේ මේ ඉංජිනේරු කටයුතු අන්තිම ඉහළම ඉංජිනේරු තත්ත්වයේ එක තියෙනවා. මහාවංශයේ එක වචනයක් නැහැ සීගිරිය ගැන. ඒක නෑ. වෙන රටවල පොත්වල තියනවාට මහාවංශයේ අපේ ඉතිහාස පොත්වල සීගිරිය ගැන නෑ. සීගිරියේ අවට තිබිලා හමු වුණා මේ යකඩ කූරු. ඒ යකඩ කූරු හරි පුදුම යකඩ කූරු වගේක්. ඇතුලේ යකඩ පිටවානේ ඒක හදන විදිහම බොහොම ඉහළ ඉංජිනේරු ශිල්පයකයි තිවිලා තියෙන්නේ ඔය කූරු ඒ කාලේ හිතුවා මේ කූරු දෙකක් තුනක් නිකන් අතින් හදලා වෙන්නට ඇති කියලා පස්සේ හාරගෙන යනකොට අම්බුණා සිය ගණනක් මේ කූරු
එහෙම කූරු වලින් තමයි ওই සීගිරි ගලේ ගුල් විදලා ඒ කූරු ගැහුවා ගහලා තමයි ලී වලින් තරප්පු දාලා තිබිලා තියෙන්නේ දැන් ඒවා බොහොම පැහැදිලිවම වටහාගෙන තියෙනවා ඒ අරත් එතන හමු වුණා නටබුන් වානේ කම්මලේ අපේ මිනිසුන්ගේ වානේ කම්මලක් එතනයි බලංගොඩයි තිබුණා මේ නිකන් වලඳක් දෙකක් හදන්න දෙවිච්ච ගන්න නෙවෙයි උණ්ඩහැල හදපු වානේ ලෝකෙන් හොඳම වානේ ඒවා ඇරිය මැද පෙරදිගට ඒවෙන් තමයි ඩෙමස්කස් සෝඩ් කියලා ලෝක ප්‍රසිද්ධ කඩු හැදුනේ කියලා දැන් ඒක පිළි අරගෙන ඒ ගැනත් වාදයක් නැහැ ඒත් ඒ ගැනත් සද්ද කරන්නේ නැහැ ඒකත් අපේ වාසියට තියෙන හින්දා ඒ ගැන කතාවක් නැහැ අර අර වානේ කම්මල රුසියන් එක ගැන නම් කියනෝ නිතරම වාගේ ඒක මොකද පිටරටින් ආපු දෙයක් නේ ඒකත් දැන් නටබුන් තත්ත්වයේ තියෙන ගිල්ල බලන්න ඒක දැන් ගණ්ඩ දෙයක් ලෑයි නටබු අපේ මිනිසුන් වානේ හැදුවා හොඳ වානේ හැදුවා ඒකේ කම්මලක් දැන් හමු වුණා දැන් බලන්න මේ අර වැව් ගැන නම් වැඩි කියන්න ඕනේ නැහනේ මේ එකක් කියවහම ඇති මේ 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 කලා වැව තිනවනේ ඔය ඔය පුත්තලම හරියේ ප්‍රමාණයක ඉන්නේ කලා වැව ඒකේ දිය පිරුණාම උඩින් පිටාරේ යනවා පිටාරේ ගියාම ජයගංග කියලා එකක් තිනව හදලා රජගොල්ලන් ඒ ජයගංගේ දිගේ ගිහිල්ලා ගිහිල්ලා තිසාවැවට වැටෙනවා අනුරාධපුරේ තිසාවැව පිටාරේ යනකොට ඒ වැවෙන් තවත් වැව් කීපයකට යනවා ඔහොම ඔහොම වැව් ගණනාවක් පිරෙනවා හැබැයි ඔය ජයගංගේ කියන එකේ තමයි අර 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 ඉස්සෙල්ලම හැතැම්ම 17 දී එක හැතැම්මයක් යන විට ඒක ඇලවෙන්නේ අඟල් 6යි ඒකත් ලෝකයේම තියෙන පුදුමතර ඉංජිනේරු කටයුත්තක් ඒක තිබියේවා මේ ජයගංග හැතැම්ම 58ක් දිගයි ඒක කෙලින් යන්නේ නැහැ ඒක යන්නේ ණයක් වාගේ ඉතින් මේ බටහිර ඉඳලා ආපු ඉංජිනේරුවන් හිතුවා මේක මේ උන්ට මේ මේ කෙලින් හදාගන්න බැරි නිසා හදලයි කියලා උන්නහැල මොකද කළේ උන්නහැල මේකේ කෙලින් කෑලි ටික අරගෙන අර ණයා වගේ ගිය කෑලි කපලා දැම්මා අහකට තාල අලුතෙන් කෑල්ලක් ඒවට පුරුදු පුරුද්දලා දැන් කෙලින් තිනවා ජයගංග වැහි ආවා දැයියාවාම කලාවව පිටාර යනවා ජයගංගට වැටිලා සැනින් ගියා තිසාවැවට තිසාවැව පිටාරේ ගිහිල්ලා අනිත් වැව් ඔක්කොන්ටම ගිහිල්ලා ඒවා ඔක්කොම පිටාරේ ගියා පිටාරේ ගිය දිය අපට නැතුව ගියා සිංහල රජ කාලේ එහෙම නෙවෙයි කලේ අර නයා වගේ තිබුණේ අර එක තැනකට ගිහිල්ලා මේක හැරෙන තැන වැවක් තියෙනවා ගමේ වැව ඒ ගම්වල තිබිච්ච ඔක්කොම වැව් පුරවලා තමයි අනිත් වැව් පිටේවි එතකොට ඒකෙන් වැටෙන්නේ සිංහල රජුරවන්ට දිය පිරවීමට තිබුණු ප්‍රමාණය මේ අය එහෙම පිටින්ම අඩු කරලා දාලා තියෙනවා. එතකොට අපට ඒ ජල සම්පත නැති වුණා. ඒ මොකද ඔය අලුත් ශිල්පය අප ඊට මේ නොවිමසිල්ලෙන් අප බාර ගන්නවා බටහිර ශිල්පය නිසා. බටහිර ශිල්පය බොහොම හොඳයි. දැන් ඒ අය දාන තොප්පිය මට දාන්න බෑ. ඒගේ ඔළුව ලොකුයි. මගේ ඔළුව පොඩි. නමුත් මමත් අර බටහිර තොප්පිය දාගෙන යනකොට මගේ ඇසුත් වැහෙනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. තමන්ට සුදුසු විදිහට ඔය තොප්පිය දාගන්න. ඒකයි අප කියන්නේ. ඕනෑම ශිල්පයක් ඉගෙන ගන්න, ඕනෑම බසක් ඉගෙන ගන්න. ඒත් අපට වුණා වෙන විදිහට අපේ බස දියුණු කරගන්න, අපේ හැකියාවන් වඩා ගන්න, අර ගොල්ලන්ගේ අදහසත් අපේ හැකියට යොමු කරගන්න. එහෙම කළොතින් විතරයි ජාතියක් දියුණු වෙන්නේ. දැන් අප නිකන් අර මේ මෙවුන් ඉන්නේ මේ මේ රූකඩේ ඉන්නේ. අපත් බලාගෙන බටහිර මිනිහාගේ හැටියට රූකඩේ තියෙනවා. බටහිර මිනිහා නූල් වලින් අදිනකොට අපත් මෙහෙම මෙහෙම වෙනවා. ඉතින් අප හිතා ගන්නවා බටහිර මිනිහා වගේමයි අප්. ඔය ඔය අඩුපාඩුව අපට පේන්නේ නැත්තේ අපේ හැඟීමක් තියෙනවා මේ සුදු මිනිසුන් කරන හැම දෙයක්ම බොහෝම අගෙයියා. ඒක එහෙම නෙවෙයි. දැන් මේ මහත්මයා කීවනේ ඉස්සර අපිට මේ නිදාසයේ කියන එක ලැබුණාට පස්සේ ටික කලක් යනකොට අප හරියට ඉතියේ ඊට පස්සේ නැති කළා දැම්මා කියලා. 1756 හරිය බලන්න. මා එහෙම කීවොතින් මේ අපේ මිනිසුන්ට අපේ මිනිසුන් තුවක්කු හැදුවයි. ඒවා බොහොම ඉහළ තුවක්කුයි කියලා දැන් කිව්වට කවුරක්වත් පිළිගන්නේ නැහැ ඒක. ඇයි අපේ හැඟීමක් තියෙනවා අපේ මිනිසුන්ට ඒවා කරන්න බෑ කියලා. ඒ වුණාට පෘතුගීසි කාරයා එතකොට ගැහුවා රාජසිංහ රජුරවන්ට. රාජසිංහ රජුරෝ කුඩා කුමරණයෝ රජ වුණේ. උන්නේ පෘතුගීසි කාරයාට ගැහුවා
අර සින්දුකුත් තියනේ දවසල මේ කොළඹ කොටියේ බලල් මසුත් ගිනි ගණන් ගියත් එහෙමයි ඒ රාජසිංහයන්ගේ ගැහිල්ල පෘතුගීසිකාරය මොනවාද රාජසිංහයන් ගැන කියන්නේ පෘතුගීසිකාරය කියනවා ඒවා ලියලා තිනවා ඒවා මේ බොරුවට අදමුව නෙවෙයි උන් නැහැලා ලියාපුව තාම තිනවා අප මෙහෙට එනකොට සිංහලයා ගිනි අවි ගැන හෝ වෙදිබේ ගැන හෝ කිසිම දැනුමක් තිබුණු තැනැත්තෙකු නෙවෙයි එහෙත් අපේ මේ යුද්ධය පටන්ගෙන මාසයක් ගියේ නැත සිංහල රජා සෙබළුන් 20000ක් ගිනි අවි සංවද්ද සෙබළුන් 20000ක් ඒ මාස දෙක ඇතුළත අපට විරුද්ධව එව්වයි කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේක පෘතුගීසිකාරය කියන්නේ මේ පරංගියා කියන්නේ අපේ නෙවෙයි ඉතින් ඒ නිසා බොරුයි කියලා කියන්න තමයි නේ බලන්න මේ ගිනි අවි ගැන දන්නේ නැහැ අපි ඔන්න අපි දැන් මාස දෙකකින් ගිනි අවි ගැන ඉගෙනගෙන වෙඩි බෙහෙත් ගැන ඉගෙනගෙන අපි තොක්කුව ගයක් හැදුවා තොක්කු හැදුව පළියට යුද්ධ කරන්න බෑනේ මිනිසුන්ව පුහුණු කරන්න එපා මුන් මේ යුද්ධ ඒව හැදුවා විතරනේ මාස දෙකකින් 20000ක් පුහුණු කරලා ඇව්වා දැන් අපි තාම පුහුණු ගන්න ඕනේ පිටරටින් ගෙන්න තුවක්කොල ඒකටත් ඕනේ 6 මාසයක්ද කොයි කොහොම හරි මේ මිනිසුන් ඒ පුහුණුව කළා පෘතුගීසිකාරයා ඒක කියලා නවත්තන්නේ නැහැ උන්හය කියනවා මේ සිංහලයාගේ ගිනි අවි ඉරේලිය වැටුණාම රිදීෙන් තනුවාසේ දිලිෂෙනවයි මේ ගිනි අවි අපි හදන ගිනි අවි වලට විතරක් නෙවෙයි මුළු බටහිර හදන ගිනි අවි වලට වඩා ඉස්තරම් කියලා ඉතින් ඒ මේ විහිළුවට කියන ඒවා නෙවෙයි නියෝ මොකක් හරි ඇතිනේ ඔය කියෙමනේ ඒ පෘතුගීසිකාරයන් ගුටි කතා උන් කියන්නේ ප්‍රංශකාරයෙක් ආවා ප්‍රංශකාරය මේ මාලදිවයිනේදී නැව කැඩිලා බෝට්ටුවක නැගිලා පාවෙලා මෙහි එනවා එතකොට රාජසිංහ ගහනවා පෘතුගීසින්ට ඒ මිනිහා ගිහිල්ලා වොයජස් කියලා පොතක් ලියලා තිනවා අරගෙන බලත හැකි ඒකේ ප්‍රංශ භාෂාවෙන් තියෙන්නේ ඒකේ කියනවා මම යනකොට මේ සිංහලයේ පෘතුගීසිකාරයෙ ගහගන්නවායි උන්ගේ තුවක්කු නෙව තුවක්කු මේ ආසියාවේ කොහෙවත් නැත එහෙම තුවක්කු ප්‍රංශෙත් නැත අපේ බටහිරත් නැත කියලා දැන් ඔන්න ප්‍රංශකාරයේ කුචිනෝ පරංගියත් කියනවා සිංහලයා කියනවා ඕකනම් කවම දාක්වත් වෙන්න බෑ අපිට කරන්න පුළුවන් වැඩක් නෙවි අන්න ඒක තමයි ගැති හැඟුමයි කියන්නේ අපි ගැති වෙලා මා කියන්නම් ඒ ගැති වෙන්නත් හේතුව මොකද කියලා දැන් අපි ගැති වුණාම අපට ලොකු පිටරට මිනිහා කියන එක මිසක් අපේ මිනිසුන්ගේ දෙයක් කියන එක නෙවෙයි අපේ ඉතින් උන්නහැලගේ පංගොක් වෙලාවට උන්නහැලගේ ඔය තාක්ෂණයේ කියලා කිව්වේ මේ මහත්ය ශිල්පය ගෙන්නනවා මෙහෙම ගෙන්නලා මේ අපේ එකට යොදන්න හදනවා මට හොඳට මතකයි හොඳ නිදසුනක් මා මෙතන ඊට කලින් කිව්වා මං හිතන්නේ ඒ අප කුඩා අවදියේ මේ ඔය 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 සිසිල් බීම බෝතල් ගෙනියන විකුණන සමාගමයක් තිබුණා උන්නහැල බර කරත්තවල ඒක ගෙනිලා ඇලී ගලේ ඒවා ගෙනියන ඒ බරකරත්තෙට ඒ සුද්ධන්ට අයිති නිසා වුන් ඒ බරකරත්ත රෝද ගලවලා ඔය මෝටකාර්වල තියෙන හුලං ගහපු රෝද හයි කළා ඒක ඉතින් හෑන්ඩ් බ්‍රේක් තිබුණා අර මොනවද ඒවට කියන්නේ මේ හබ් බ්‍රේක්ස් තියෙන හින්ද හෑන්ඩ් බ්‍රේක් එකකුත් තියෙනවා ඒකට ඉතින් බොහොම ලස්සනයි ඒක තින්ත ගාලා ඒක යනවා ඒකට අර අර විය ගහද මොකේද බෝන්ලියද මෙහෙම අතක් තියෙනවා ඒක තමයි තිරිකේ ඒ හෑන්ඩ් බ්‍රේක් එක. ඒක ලේසි මෙහෙම කරලා ඇද්දාම යන නවතිනවා. හැබැයි ඒක බොහොම හොඳයි කොළඹ ගියා. ටික කලක් යනකොට අර අර සන්තවස් කියම කියලා තියෙන කන්ද ඒ කන්දේ නැග්ගා. කන්දේ නැගලා යනකොට මෙහෙම ඇලේ වැඩි නිසා කරත්තේ පල්ලෙහාට එන්න හදනවා. ඒතර ගොනාවත් ඇදගෙන කරත්තේ එනවා. ඉතින් හෑන්ඩ් බ්‍රේක් එක ඇද්දා. හරියට හරි. ආයේ නෑ හෙල්ලෙන්නේ කරත්තේ. පස්සට යන්නේ නෑ. නමුත් ඉස්සරහට යන්නෙත් නෑ. ඇයි හෑන්ඩ් බ්‍රේක් ඇදලා ගුරු ගන්න බෑ පස්සට යනවා අන්න පිටරට ශිල්පේ අන්න ඒක ගත්ත හැටි ඔය වගේ ගත්තොත් අපිට අර කරත්තේ වගේ જાතියත් ඉස්සරහට යන්නත් බෑ පස්සට නම් යන්න ඉඩ තියෙනවා බුරුල් වෙනකොට එහෙම නෙමෙයි සිංහලයා ඒක කළේ මේ ලී කෑල්ලක් කර රෝදෙ පිටපැත්තේ එනවා බල්ලයි කියලා ලනු දෙයකින්ද මේ කම්බි දෙයකින්ද බැඳලා ඔය බල්ලගෙන් කිසිම අවහිරයක් නැහැ ඉස්සරහට යනකොට පස්සට එන්න හැදුවොත් ගාලා බල්ලා අල්ල ගන්නවා කොතනද ඔගේ ශිල්පේ තියෙන්නේ අපේ ශිල්පේද හොඳ අර මිනිහාගේ ශිල්පේද අපි කල්පනා කරන්නේ නැහනේ අපිට අරක ලස්සනයි ඒක දු මිනිසුන් එවලා තියෙන එකක්
මේක අපේ මිනිසුන් මේ කම්මලේ විඤ්ඤාදපු දෙයක් ඒ නිසා ඒක වටිනාකමක් නැහැ මේකෙන් වැඩ ගන්න බෑ ඒකත් ගානක් නෙවෙයි සුද්දගේක වැඩ ගන්න පුළුවන් උනක් කමන්නේ නැහැ ඒක සුද්දගේ හින්දා අන්න සිංහලයාගේ තියෙන අර ගැටි හැංගීම එහෙමයි ඒකේ බලපාන්නේ මා ඔබට ගෙනාව මෙතන පෙන්වන්නට සුළු දෙයක් ඒක සුළුවට මම මේ ගෙනාවේ සුළු දෙයක් හැටියට ගෙනාවේ ඒක ගැන කියන්නට නෙවෙයි ඒකේ පිළිවෙත උළුපල පෙන්වන්නට ඒකේ නැත්තම් නිකම්ම කම්මැලි කම හින්දාද පිටතෙන් හදන්න පුළුවන් බව අපි හැමෝම දන්නවා අපි ගෙවල් වල තාමත් තියෙනවා පිටතල මොනවද මේ පඩිකන් තියෙනවා හෙප්පු තියෙනවා ඒව හදන්න පුළුවන් මිනිහට මේක හදන්න අමාරුවක් නෑ නේද කම්මැලි කම හින්දාද කියලා කියන්නත් බෑ ඒ වුණාට මේකේ මීට වඩා ගැඹුරු දෙයක් තියෙනවා ඇයි මේ උණ බම්බුවක් ගත්තේ උණ බම්බුව ගත්තේ උණ බම්බුව හරහට රස්නේ යන්නේ භෝම හිමින් මේකේ පිටතල තිබුණොත් එකපාරටම රස්නේ පිට වෙනවා තඹ තිබුණත් එහෙමයි වෙන යම් කිසි ලෝහයක් තිබුණත් ඒ රස්නේ යනවා උන්නය දැනගත්තා මේ රස්නේ අපිට උමයි මා කියන්නම් ඇයි රස්නේ උමුණා කියලා බස්ස ඉතින් මේකෙනුත් ටිකක් හෝ යනවා ඒ නිසා ඒක තවත් වලක්වා ගන්නට මේකට ලනු එතුවා වටේට මේ ලනු අස්සෙනුත් යන භෝම හොරයි රස්නේ දැන් බලන්න මේ උණ බම්බුවත් අපේ ලනුවත් අපේ ඒක පිට රටින් ගෙන්නපු එකක් නෙවෙයි අපේ ගෙදර ඉන්න තැනත් කොට මේ මේක කරන්න පුළුවන් ඊට පස්සේ උනේ මොකද මේක අස්සෙන් දැන් අපි අරින්න ඕනේ දිය දුම ඔය ස්ටීම් කියලා කියන්නේ දිය රත් කරනවා මේ නේ දුම ඉතින් මේ දිය රත් කරන්න බඳුනක් ඕනේ ඒ බඳුනත් උන්ට තිබුණා පිත්තලෙන් හදන ඒවා මේ ඇදුවේ නැහැ මැටියෙන්ම හැදුවා ඒකට කරුණක් තියෙනවා ඒක දාලා රච්ච කරපුවා මේක උඩින් තිබ්බට මේක යනවනේ ඇතුළට ඒ නිසා මේකට ඕනේ මේ දියදුම එළියට නේන විදිහට අර ඉංග්‍රීසියෙන් සීල් කියලා කියන්නේ ස්ටීම් සීල් කියලා එකට කියන්නේ රටේ ඉඳලා එනවා ඒවා විශේෂයෙන් හදලා ඒකක් ඕනේ ඒකට මොකද කළේ දෙලි පාංකඩයක් ඇතුවා ඒකත් අපේ රටේ මේක තිබුණාම හරියට මෙහෙම හිටිනවා ඒ වුණාට දියදුම යනවා මේ මුට්ටි කටෙන් ටිකක් වෙලා යනකොට ඔය දියදුම මේක ඇතුළට ගිහිල්ලා ආයේ දිය වෙනවා මේකට උරාගෙන දිය උරා ගත්තට පස්සේ එන්න එන්න මේක තද වෙලා හරියට අර කටේ හැඩයටම මේක හිටිනවා ඒ දියදුම පෙතයි ඒක වියලි වෙන්න ඕන ඒක වියලි වෙන්න නම් තව තව රත් කරන්න ඕනේ අන්තිමට රත් කරගෙන යනකොට ඒ දිය සියල්ලම ගියාම එනවා ड्राई सैचुरेटेड स्टीम एक रसने तीन तंग मैं पिटुए तनिन तन वितराई तंबे मे अंशक सीयट गिहिल मदिनी सा अंशक सीय वैडिकर गांड मुखद कले तव पोल कर मेक वेहुआ मेक वहां पर मेहन दिए दुमेन को लुक तेरपुआ कहती है ना पीदने संपीदने पीदने පීඩන්නේ මට සංස්කෘතෙ වැඩි බෑ ඒකයි මම සිංහලෙන් මට කියත හැකි ඉංග්‍රීසියෙන් ඕක කියත හැකි මේ තෙරපෙනවා මේක තෙරපුව ප්‍රෙෂර් ප්‍රෙෂර් වැඩි වෙනවා ප්‍රෙෂර් වැඩි වුණාම අර අංශක ගාන වැඩි වෙනවා එහෙම තමයි අර ප්‍රෙෂර් කුකර් කියලා අපි කියවලා තියෙන්නේ ඒකේ අංශක 132ක් එනවා එතකොට සියලු විස බීජ මැරෙනවා
ඒක කරන්නේ අර මූඩිය හොඳට තදේ වහපුවාම තරපුව වැඩි වෙලා අංශක ගාන වැඩි වෙලා ඒ විස බීජ මැරෙනවා. මෙතන මේ විස බීජ මරන්නට නෙමෙයි මේ තිබ්බේ ප්‍රශ්නය අර දියදුමට තව තවත් ප්‍රශ්නේ ඇතුළු කරලා මේ පිටි හොඳට සම්බ ගන්නටයි. අප මොකද දැන් කළේ ඉන්දියන් කාර්යය ඇව්වා ඒගොල්ලන්ගේ බොක්සයිට් කියලා තියෙනවා ඒ බොක්සයිට් වලින් ඇලුමිනියම් හදනවා ඒ ඇලුමිනියම් අපි මෙහෙ ගෙන්නගත්තා ඉන්දියන් මැෂින් හෝ එංගලන්තෙන් හෝ ජපාන් රටෙන් හෝ මැෂින් ගෙන්නලා ඒ මැෂින් වලින් මේ ඇලුමිනියම් ස්පිනින් කියලා තියෙනවා මේ කරකැනකොට අපි ඒකෙන් ඇලුමිනියම් මුට්ටියක් හැදුවා ඒක බොහොම දිලිහෙනවා ඒකට උඩින් හැදුවා තියන්නට මේ වගේ පිටු බම්බුවක් ඇලුමිනියම් වලින් අදලා අපි දැම්ම අපි දාලා තම්බද සම්බුවාට මේ දාන රස්නේ ඔක්කොම යනවා මෙතන හුඟක් දැම්මම තමයි ටිකක් දියදුම එන්නේ ඉතින් අප කෑ ගහනවා ඒ පාර සුද්ධ කෑ ගැහුවානේ මේ එනර්ජි කන්සර්වේෂන් ඔද සුරකියා මේවා අහක දාන්න එපා මේ බලේ ඔද කියන්නේ ඒ නිසා මේක සුරකින්න ඕන කියලා සුද්ධන් ඇහිලා අයිටීජී කියන ආයතනයෙන් අපිට ලිපක් හදලා දුන්නා අර මැටි ලිපක් රුපියල් 50ක 60කට ගන්න පුළුවන් ලිප් දෙකක් තියෙනවා එක මැටි මේකක තියෙනවා එහම කඩේකම තියෙනවා ඒකෙන් අපි 105ක් අපේ දාන මේ තැප්පොද මේ තාප ඕජස අපි ඒකෙන් සුවකිය අරක දාලා මෙතන 170ක් පිට කරන පිටු බම්බේ 170ක් නැති කරනකොට 105ක් රකින්න හදනවා ඉතින් මේක කිසි තේරුමක් නැහැ දෙයක් ඊට හොඳයි අපේ පරණ පිටු බම්බුව ගත්තා නම් අර රස්නේ හුඟා 170ක් රැකෙනවා ඊට වඩා අමු පිටු කණ්ඩ කාරණයක්වත් නැහැ මේකේ උයලා බලන්න පිටුව රහයි මේකේ ඒ රහ එන්නේ අර කරුණ නිසායි අනිත් එක විදේශ මුදල් අපේ ඉන්දියාවට ආරිනවා අපි එන්නේ එන්න දුප්පත් වෙනවා අපිට විදේශ මුදල් ඕනේ විදේශ මුදල් ඕනේ ඇයි උන්නහැලගේ රටින් යමක් ගෙන්න ගන්න ඕන නම් විතරයි අපිට විදේශ මුදල් ඕනේ අපේ රටේම තියෙන දේෙන් අපට ජීවත් වෙන්න පුළුවන් නම් හඳින්න පුළුවන් නම් කන්න පුළුවන් නම් කාගේවත් විදේශ මුදල් අපිට උමනාවක් නැහැ උන්නහැලයි එකක් ගෙන්න ගන්නයි අපි විදේශ මුදල් නිපදවන්නේ තේවවල පොල් වවල එවම වල අපනයන එක ඉතින් එහෙම කරපු මහන්සි වෙලා ගත්ත විදේශ මුදල් මේ වගේ ඒවෙන් ආපහු යවන උන්නහැලට ඒ කියන්නේ අපි කල්පනාවක් ඇතුව වැඩක් කරන අය නෙවෙයි ඉබේම ඔහේ අර සුද්දා කියන විදියට හෝ පිටරැකියා කියන විදියට හෝ අප හැඩ ගැහෙනවා විනා අපට වුණා විදියට අපට වාසි වෙන විදියට අපේ හැදියාව අනුව අපේ පරිසරය රැකෙන අයුරින් කිසිම දෙයක් අප කරන්නේ නැහැ ශිල්පය සුද්දාගේ ශිල්පය නම් තමයි අපට ලොකු දැන් අප කෑ ගහනවා මේ නිතර ඇහෙනවා ඇති පත්‍රවල ලියවෙනවා සෝලර් එනර්ජි ඒක තමයි අලුත්ම වචනේ එංගලන්ත පැත්තෙන් ආපු ඉතින් හැමෝම සෝලේජ ගැන කියන ලියවිලි මා දුටුවා මේ 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 රටාංගුරු වලින් එපා යෝවන් ඉපදවන්න ඔය කිසි දෙයක් ඕනේ නැත්නම් සෝලේජ ඕනේ ඔය ඒ කියන්නේ රිවියෝද සූර්යාගෙන් එන ශක්තිය ඔය රිවියෝදෙන් රිවියෝද විදුලියට නගන්නට උඟාක් මුදලක් ඇත ඔය පත්‍රය දාලා දැන්වීම් දාන එකෙන් නැගුවාම මේ ෆ්ලෝරසන් ලාම්පුවක් ටෙලිවිෂන් සෙට් එකක් පත්තු ගන්න පුළුවන් ඒ වුණාට කර්මාන්ත කරන්න බෑ රිවියෝද මේ අපට අමුතු දෙයක් නෙවෙයි අපි මේ සූර්ය වංශයේ මිනිසුන් ඒ කාලේ ඉඳලා ඉරගෙන තමයි අපේ හැංගීම තිබුණේ ඔය දැන් සිංහල අවුරුද්ද එන්නේ අප්‍රේල් 13 වෙනිදාට සූර්යා ඉරු හරියට මන්නාරම උඩට එන දවසනේ ඔය 13 වෙනිදා එදා තමයි අර කොන්ස්ටලේෂන් එකක් තියෙනවා මේ 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 ලග්නයක් තියෙනවා ඒරිස් කියලා ඒ ලග්නෙට ඉර එන දවස සිංහලයාගේ ඒක තමයි ඒකට හෙළ රැස කිව්වේ එළු රාශිය කියලා ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් ඒරිස් කියනවා එළුවනේ ලකුණේ එළුව ලකුණ දැම්මේ ඉන්දියන් කාර්යා දන්නේ නැතුව අපේ වචනවල තේරුම් හෙළ රැස කියන එක අප එළු කියලා කියනවා මේ එළහරක කියන්නේ සිංහලහරක කියන එක එළුව කියන එක නෙවෙයි උන් ඒ දන්නේ නැතුව එළුවේ කැඳයි ඒ සිංහලයාගේ රාශිය ඉරු ඒ රාශියට එනකොට සිංහලයාගේ අවුරුද්ද මන්නාරම තමයි ඒගොල්ලන්ගේ තිබුණු ලොකුම නගරේ මන්නාරමේ ඉඳලා තමයි ලෝකෙ හැම තැනටම නැව්බැරි චීන කියනවා අපේ රටට ලෝකෙ හැම තැනින්ම නැව් ආවයි සිංහලයාගෙන් ආපු නැව තමයි ලොකුම කියලා චීන ඉතිහාසයේ ලියනවා මෙහෙම කිව්වොත් ඉඳම් වෙන්නේ නැහැ සිංහලයෝ එලවල දානවා කිව්ව තෝර හෙඩ්‍රල් කියලා නෝවිජියන් කාර්යයක හිටියා මේ ඊජිප්තුවේ තිබෙනවා මේ
පංවලින් හදපු බෝට්ටු තිබුණේ දවස්වල රා එක්ස්පිඩිෂන් කියලා රා කියන්නේ ඉරුදෙයියට සිංහලෙන් රා කියන්නේ තිරුටයි මේ ඒ ඒ නැව හදලා මෙයා ගියා පෙන්නන්ද මිසරේ මිනිසුන් එහෙමයි ගියේ කියලා උන්නහගේ පොත අරන් ගිහින් බලන්න ඒකේ ලියලම තියෙනවා මං මේක මේ නැව යන වේගය හොයාගත්තේ අර ඇලෙක්සැන්ඩ්‍රා නුවර තිබුණා ලොකු මේ මේ පොත්ගුලක් මේ රත්නායක මැදිනේ පොත්ගුල වහා සමාන දෙයක් ඒ තිබුණා ඒකෙ හිටපු ඒ පොත්ගුලේ බාරව සිටි තැනත්තා ලියලා තිනවා ලංකාවේ ඉඳලා ගිය මේ නැව් ගැංගීස් ගංගානන් නදියට යන්නට මෙච්චර දවසක් ගියාය මිසරයට යන්න මෙච්චර දවසක් ගියායි කියලා තෝර හයිඩ්‍රල් එක ලියලා කියනවා ඒ නිසා මං ඒ ගිය කාලයත් දිගත් මැනලා මේ වේගයේ මේක එළවුවොත් හොඳයි කියලා හිතලා එළෙව්වයි එළෙව්වම හරියට හරියට උන්දලා කියනවා ඒවා ඉතින් වෙලා තියෙන්නේ අවුරුදු දහස් ගානකට ඉස්සෙල් ඒ මිසරයට ගිය කතා ඒ හරිය ඒ මොකෝ අපේ නෑයන් ඔය ඉන්දියාවේ නෙවෙයි අපේ නෑයන් හිටියේ මිසරේ මිසරේ ග්‍රීසියේ එහෙම ඒ මිනිසුන්ගේ බසයි අපේ බසයි එක හා සමානයි මිසර කියලානේ ඔය කියන්නේ ඊජිප්ත් කියලා කියන්නේ නෑනේ ඊජිප්ත් කියලා සුද්ධ කිව්වොන් ජා ඒගොල්ලේ හිටන් තියෙන මිසර කියලා මිහි සර සාර වූ පොළෝ කියන එක අර එහා පැත්තේ සාරායම යා තිනවනේ සාරා කියන්නේ හිරු සහිත කියන එක රා කියන්නේ හිරු එක ඒ ඔක්කොම නම් පෙළ බැලුවත් ඒකෙන් පේනවා අපේ මිනිසුන්ගේ තිබුණු හැදියාව කොයි තරම් දුරට ගියාද කියලා ඔය හෝරා දැන් හෝරා ස්තම්භ හදනවනේ හැමතැන ඒ හෝරා කියන්නේ සිංහල වචනේ හෝරා කියන්නේ ග්‍රීක භාෂාවේ දවසෙන් 24 කොටසකටයි ඒකෙන් තමයි ඉංග්‍රීසියට අවර් කියලා ගියේ හොරොලොජි කියලා හැම කී ඉංග්‍රීසියට ඒ හොරා කියන එක. ඉතින් ඉංග්‍රීසියට අවර් කියලා ගිහිල්ලා අවර් කියන එක සුද්ධ අපිට ගෙනහලා අපි අවර් කියන එකට ඇයි කිව්වා. අප පැයි කියන්නේ දවසෙන් 24 වෙනි කොටසකට නෙවෙයි දවසෙන් 60ට බෙදලා එක කොටසකට. ඉතින් මේ හිමියන් එහෙම බණ කියනවනේ 35ක් දැන් පැයි කියන්නේ වෙනම දෙයකට. ඒ විදිහට බණ කියන්න බෑ. 35ක් ඒ පැයි කියන එක අව කියලා ගත්තොත් හොරාවේ කියලා ගත්තොත් එහෙම බණ කියන්න බෑ. කේන්දර ලියන මිනිහාට ලියන්න බෑ. ඒ පාර කේන්දර ලියන එක ලියනවා ඉංග්‍රීසි පැය කියලා. දැන් ලියන්නේ බලන්න කේන්දරවල තියෙන ඉංග්‍රීසි පැය. ඉස්සර පැය ලිව්වා දැන් ඉංග්‍රීසි පැය. බලන්න අපේ හැදියාව අපේ තියෙන ඒවා ඔක්කොම නැති කරගන්න හැටි. අපේම දේ අපි දන්නේ නැහැ අපේ කියලා. ඉහෙට ගිහිල්ලා මෙහෙට එනවා. එහෙට ගිහිල්ලා මෙහෙට එනවා. මෙහෙට එනකොට අපි හිතන අමුත්තක් කියලා. ඇයි ඔකට හේතුව? මා කියවනේ මුලින් මා හේතුව අපේ ජාතිය හිතන ජාතියක් නෙවෙයි. හිතන්න බෑ. ඇයි හිතන්න බෑ? හිතන්න බැරි අපිට බසක් නෑ හිතන්න. අපිට ඉංග්‍රීසියා ඉංග්‍රීසි බස බලහත්කාරයෙන් ඉගෙනනවා. 10%ක් විතර ඔක යන්තම් අර මම වාගේ කතා කරගන්න පුළුවන් හැකියාවක් තමයි අපිට තියෙන්නේ. හිතන්න තරම් ඔය ඔච්චර ඉංග්‍රීසියෙන් වැඩ කළා සරසවි ඔච්චර තියලා ඔච්චර එක පොතක් ලියලා තිනවා එක පොතක් තිනවා නම් වෙන්නත් අපත් දැනගන්න කැමති. එකක් නිපදවලා තියනවාද කිසි දෙයක්? නෑ. අලුත් ලේවිල්ලක් ලිවිලා තිනවාද? නෑ. ඇයි? අනුන්ගේ බසින් හිතන්න බෑ. තමුන්ගේ බසින් විතරයි හිතන්න පුළුවන්. ඒක තමයි ජපන ඉංග්‍රීසි ඉගෙනුව අවුරුද්දක් උගන්නලා ඉංග්‍රීසි එහෙම් පිටින්ම එළෙව්ව රටෙන්. ඊට පස්සේ තමයි ජපන ඇමරිකන් කාර්යයටත් ඉස්සරහෙන් අද ඉන්නවා. ජාර අර අර ගල්ෆ් යුද්ධයේ කියන එක දිනුවේ ඇමරිකන් කාර්යෝ නෙවෙන්නේ ජපනුන් කියලා ජපනුන් විතරනේ ඇමරිකන් කාර්යෝ චීනෝන්ගේ ශිල්පේ නිසයි කියලා. උන්ට හෝඩි තුනක් තියෙනවා. පිටින් ආවත් වචනයක් එක හෝඩියක ලියනවා. ජපනගේ වචන එක හෝඩියක. චීනෙන් ආපු ඔය නෙමෙක. මුන්ගේ ඒවා මේ උන්ගේ හැදියාවයි ඒවා මේවා වෙනස් කරන්නේ නැහැ. උන් මේ ළඟදී කිව්වා අපේ ගොවියන් ඉන්නවා 103ක්. උන්ට අපි රජයෙන් මුදල් දෙනවා. ඇමරිකන් කාර්යය කිව්වට අපි ඒක නවත්තන්නේ නැහැ. ඒ ඇයි අපේ වෙන රටකට යටත් වෙන්නේ නැහැ. අපේ ගොවිජනයා ගොවිකම එහෙම නැවැත්තුත් අපිට වෙන මිනිසුන්ගේ හාල් කන්න සිද්ධ වෙනවා. අල්ගෙන්නඳ සිද්දරේ ටෝකියෝ නගරේ ගිහිල්ලා බලන්න ටිකක් දුර යනකොට තියෙනවා කුඹුරු අපේ මිනිසුන්ට ටෝකියෝ නගරේ මේ හතර අඟලක් විකුණන්න පුළුවන් කෝටි ගානකට උන්නේ නෙමෙයි මේක ගොඩ කරලා ගොඩ නැගිලි අපට එහෙම දුන්නා නම් වෙලාට ගොඩ නැගිලි ගාලා විකුණනවා මේ ඒ වුණාට අපේ දැන් ගොවියන් නැහැ නේ ගොවියන්ට ගොවියන්ව ඇරලා
महत्वपूर्ण जीवते नगुलेंहत कट पिताने नडिकलाट हाल पिटराठी गोवी अन्सा अपे कुमर उपम गोडल धन गोडगन अभी गोडन आगे खंड अमेरिकन कार्य क्या जपन बनी अमेरिका जपन नटेना बेरे हिंदा तम से लागे गोविया गोवी अंत मनोवाद उद उपकार दिन मुदली गोवी अंत पुलवांगे हाँ अड़ी पद हाँ जपान दटे प्रश्न बुरा बुसुन यार मिनसुंगे प्रश्न आपकी दंगा पोल न अभी ट्रेडिंग खोल गए हम गे हाँ मैं मुद्दा मौके अपे तीन जीवन अपे तीन एक रग गान टोन एक रग गान अपे हितान हितान बैरी हितान ने जाती अग्नि ओ न मैं हितान भाती बस सभी मत धर्म तमें हितान बोलवांग बस खजिल तीन परिसर अत्य बस अचुले तीन अपे परिसर तीन गुणांग हदिया एक अचुले तीन एक नु हितान बै अपट इगेन पड़ी काले द जड्डो ऑफ रेन स्केल एक अपटे अपे मेहन का अपटे वेगेन अपट स्कीम इगेन अपट स्नो इगेन मे दगल वत्ना अपित महालोकोट लिवहा में हितुआ बोम अपट धन धनम पहल वेला लोक धनम ये पार की हुआ इंग्लिश नेता किसी जाकर बैठे इंग्लिश तीन इंग्लांटे उंगेराटे उंगेराटे गिल हजुन अमेरिका आवे उंगेराटे मीसू गिल हजुन ऑस्ट्रेलिया आवे कैनेडा आवे जटा त्रिजित चीपे का वितर लोके लोगो स्कैंडिनेवियन गटवासी स्वीडन नॉर्वे फिनलैंड डेनमार्क एक कवात न होंगे एम पिटी माध्यापने एम पिटी मेकराने होंगे एक एक बस हंगेरी आवे ना वियन आवे ऑस्ट्रिया आवे ना रूसिया कोहे बत न चीन है ना जापान रटे ना नमूद चीन हजलो अपनी जपन हजलो अमेरिका कार्य अमेरिकन कार्य क्या इवन पाकिन साइटी बस दंगदी मे ऑब्जर्वर पत्र हरदो महते क्लूआ इंग्लिशी लोक भाषा आवाक नदी ना इंजीनियर विदक नीति अपट दरी मे जपांग इंग्लिशी नोवे ना वो बस अलग ना मे जपान बस लोक भाषा खाती एक पीलू रखा एक खरुण पीलू ना उन्हें मे इलियन सिल्ला हिंद तम इमे अपे लमय नुम गया माली ले हुआ मम प्रश्न क्या हुआ हम कहो मजे नुम गया उन्हें क्यों नुम गया बोलवा प्रश्न मांगे है मन जान गए तम से उत्तर दिन नती पल के लिए ना ऑब्सर के मन टेलीफोन कर लगे पल के लिए ना इमको ये आया तो ना इंग्लिश पाता है मांग इंग्लिश विरुद्ध मांग टीके ने पला इंग्लिशियन अपे कटे अभी दीव हेम अपे सिंह अमत कर हेमोट में इंग्लिश उगा इंग्लिश हदिया भाई अपट किसी अमार वक्त काफी कार्य अमेरिका वेस्ट इंडियन लगे एक प्रश्न बागेट इंड मैं भाग इंग्लिश कथा करना भाग सिंगल कथा करना सिंगल करने का पहाते ना इंग्लिश करने का ये सल करना ये मुझे हेमोटे इंग्लिश है ना तहना करान हमें वेदा करता है कि सिंगल उपको में तहना करान पाता पाता नतिकल लगा
එතකොට අවුරුදු මෙතන තව 1000කින් විතර ජාතිය නැගිලා එතකොට අපිට වුණා නැහැ කිසි දෙයක් කරන්න සුද්ද ඔක්කොම හදනවානේ හදපු එක මහත් ගේන එක ඉතින් පොත්පත්තු ගහන්න උනේ නැහැ උන්ගේ පොත් මෙහිගෙන ඉතින් හිතන්න වුණා පැත්තම නැහැ අන්න ඒක කරන්නට අපට පරිසරය ගැන කෑ ගහන්න පටන් ගත්තේ සුද්ද කෑ ගහනකොට උන් ඒක එහෙම් පිටින්ම දූෂණය කළා කළා අර ඔසෝන් ලේයර් කියන එක දැන් නැති වෙන යනකොට ඔන්නුම් කෑ ගැහුවා පරිසරය එතකොට මෙහි ඉන්න සුද්ද ඔක්කොම අපි වගේ සුද්ද පරිසරය ගැන කෑ ගහන මොකද දන්නේ කෑ ගහන නිකන් කෑ ගහන පරිසරය ගැන හැබැයි කාර් යනවා දුම දාගෙන කොළඹ හැමදාම මේ නුවර යනවා ඒ ගැන කෑ ගහන්නේ අර විදුලිය නිබදවන්න අපේ රටේ උමනාවක් අධික උමනාවකට විදුලිය නිබදවන්න ගැන මෙන්න පරිසරය ඒක දැන් නැවැත්තුවා තව බලතැහැකි සෙල්ලම 1999 විතර වෙනකොට විදුලිය නැති වුණාම අපේ කටයුතු කරන්නට අප කියනවා මේ කර්මාන්තය දියුණු කරන්න ඕන කර්මාන්තය දියුණු කෙරුවාම අපේට අපනාය අපේ මේ පිටරට ආරණියව වැඩි කරන්න පුළුවන් පිටරට යන වැඩි කෙරුවාම අප ආර්ථිකය දියුණු වෙනවා ආර්ථිකය දියුණු වුණා අපේ මිනිසුන්ට සෙත පැමිණෙනවා කියලා ඔය කියන කර්මාන්තය කරන්න විදුලිය ඕන ඒකට නෑ විදුලිය මේ රටේ අපි විදුලියෙන් උයනවා ලී අපේ ජීනවනේ ගස් වර්ගයක් කවලා පයින්සෙයෝ මේ ඒවෙන් පුළුවන් අපිට උයන්න එතකොට විදුලිය ඉතුරු වෙනවා ඒ විදුලියෙන් අර විදුලියෙන්ම බලන්න මේ යම් යම් දේ තියෙනවා විදුලියෙන් ඇරෙන්න කරන්න බැරි ඒවට දා ගන්න ඕනේ අපි රේන්ඩෝ විදුලියෙන් දුවන්න බෑ ඒකට කොච්චර කෑ ගැහුවත් ඒකට දාන්න නෑ විදුලිය දැන් මම මේ ඉන්සෙන්ට වැඩට යන්න පුළුවන් බොහොම ලස්සනට ලෝකේ කොහෙවත් නෑ විදුලිය තරම් හොඳ මේ ප්‍රවාහණය කියන එකට ඒක විනාශ කළා අපේ පරණ කෝච්චි දාගෙන කොච්චර සල්ලි යන්නේ ඔකට විදුලිය යන්නේ නැහැ නමුත් ඒක කරන්නේ හැම රටේම විදුලි කෝච්චි අපේ එක හැතැම්මයක් නැහැ විදුලි කෝච්චි අපිට තිබුණ ට්‍රොලි බසුත් ගලවලා විසිකේතුවා ඒ ඇයි ට්‍රොලි බස් දැකලා මෙතන ඉන්න අය දැකලා නැතුව ඇති කොච්චර ලස්සනද කියලා ඒක යනවා පරිසර දූෂණයක් නැහැ ගෙවෙන්නේ නැහැ කිසි දෙයක් ඒක අර පොඩි කාබන් කෑල්ලක් විතරයි ගෙවෙන්නේ බොහොම ඉක්මනට යනවා ඒක අපි ගලවලා විසිකේතුවා ඒක මේ මොකද මාත් හිටියා ඔය කමිටුවේ විශාල කමිටුවක් ඒක අර වෙත්තමුණිය කියලා මේ ප්‍රධාන ඉංජිනේරුවරයා සීටීබී එකේ උන්නහේ කිව්වා මේක අපි ගලවලා මේ බසුත් ආඳෙනවා කියලා අපේ මේ ඩීසල් බසයට ගාලුපාර යන පොක්කක් දාලා ඒකට අමුණනවා කියලා. එතකොට ওই ගාලුපාර ඔයිටත් පටුයි. යන බසයට යන්නවත් බෑ කියලා. මේකත් අමුණ ගත්තට පස්සේ බලන්න තිබුණා ලස්සන. මේවා අයින් කළා ඒකේ අමුණන්න හදනවා. ඉතින් මට ආපුවා මං කිව්වා අනේ එහෙම කරන්න දෙපා. මේ අපේ රටේ මේ බසය යම් දිනාවක එහෙම නැවතුනොත් ඒ නැවතින්නේ බමවණේ නරක් වෙලා මෝටරේ නරක් වෙලා ඒක ගලවන්නේ යන්නේ නැහැ අය භාගයක් අනිත් මෝටරේ දාපුවම ආයේ බසේ පාරට වැටෙනවා ඩීසල් බසේ එන්ජිම නරක් වුණොත් ඒක ගැරේජේ දාලා මාස ගන්න තියන්න ඕන ඒ නිසා අපට බස් මේ විදුලි බස නම් ටිකයි යුමනා පරිසරයේ දූෂණයක් නැහැ මේකේ කරගෙන තියෙන බමෝණියයි රෝදෙයි විතරයි ඒ නිසා ගෙවෙන්න ඒ තරම් දේවල් නැහැ. බොහොම සනීපට යන්න පුළුවන්, බොහොම වේගෙන් යන්න පුළුවන්. මේ නිසා මේක නම් ගලවන්න එපා කියලා. එතකොට වෙත්තමුණි මහත්තයා කිව්වා මේ ඉලියන් සිලිස්තු නැහැ, දන්නේ නැහැ මේ කියන ඒවා. ලන්ඩන් නුවරත් ඒ බස ආරන්දම්මා කියලා. අනෙක් එක ඉලියන් සිල්ලෝ නැහැ, දන්නේ නැත්තේ මේ කරගෙන මේ බමෝණියයි රෝදයි විතරයි කිව්වා ගියර් බොක්ස් එක ගැන උන්නහට මතක නැති වුණා කිව්වා. ඉතින් මං කිව්වා මං කැවිදී කැමති නෑ මේ ලන්ඩන් නුවර විසි කරපු හින්දා අපිත් විසි කරන්න ඕනේ කියන පිළිවෙතම පිළිගන්නේ නැහැ. ඒ ලන්ඩන් නුවර විසි කෙරුවේ ඇයි කියන එක නම් මට වෙත්තමුණි මහත්තයාට කියලා දෙන්න පුළුවන්. ඒ ඇයි මම රැකියාව කළා අවුරුදු ගානක් ඔය ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් එක්සිකියුටිව් කියන එකේ උන්නහල ටොලි බසේ ආරන්දනේ වෙන කරුණක් නිසා නෙවෙයි හිට්ලර් උන්නහය ගිහිල්ලා බොම්බ දැම්මහම උඩ තියෙන කම්බි කැඩුන හැටි මුළු ඒ තිබුණු බස කැළම වැඩකට ගන්න බැරුව ගියා. ඇයි කම්බිය කැඩුනාට පස්සේ බසේට යන්න බෑ? ඉතින් උන්නහල බැලුව මේක හොඳ දෙයක් නෙවෙයි තවත් එහෙම යුද්ධයක් ආවොත් අපට මේ බසේ වලින් විදුලි බස වලින් වැඩ ගන්න බෑ. අනික ඒක විදුලි බස 2000යි තිබුණේ 8000ක් ඩීසල් බස් තිබුණා ඒ 2000 නඩත්තු කරන්න වෙන වෙනම තැන් තියෙන්න ඕනේ කියලා ඒ නිසා ඒක ඒව අස්කිරුවා ලන්ඩන් කවුන්ටි කවුන්සිල් කියලා බන්සිබල් එකෙන්
කිව්වා මේ මේ තරම් ගොඩක් කම්බියුඩ අදින එක හොඳ නැහැ ඒ නිසා අපි විරුද්ධයි කියලා. ඒ නිසායි මේ මිනිස්සු ඒක අරන් දැම්මේ. වෙන රටවල් අරන් දැම්මේ නැහැ තාමත් දානවා. ওই මහා යුරෝපයේ හැමතැනම දිනනවා. යන්න අරන් දැම්ම හින්දා අපිත් අරන් දාගත්තා ඒක. අන්න බලන්නේ හිතීමේ නැත්නම් අපිට හිතන්න බෑ. අපේ ඕන කම කුමක්ද ඒ අනුව හිතන්න බෑ. ඇයි ඉංග්‍රීසි කියන්නේ කියලා? ඉංග්‍රීසියේ තියෙනවා මේක. කලි භාෂාවට සාට බී රිමෝට් They cannot be economically justified. Kill who? At Balanna economically justified when that is unnecessary. Look at that. Mama, penna ne ani pit. This Englishing one haniya kar. Ma inna kamitwa ka me 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 me. Oy hoodie di naani. Hoodie computer ke download. Ek ati kine ASCII code ke la American Standard for Computer Interface and Information. Okar Indian karya ke baasa ti ko kama dala. දැන් නුයි අපි කල්පනා ගන්න අපේක දාගන්න බැරි දෙක. ඉන් බැලුවාම ඉන්දියන් කාර්යයේ දේවනාගර ඕඩි ආයන්නක් තියෙනවා ආයන්නක් තියෙනවා. ඊට පස්සේ යන්නයි යන්නයි එන්නේ. ඈන්නෝ යන්නෝ මුළු ඉන්දියාවේ කොටවත් නැහැ. ඔය ඔච්චර ලොකු භාෂා තියෙන ඉන්දියාවේ වේදේ ඉඳලා එන්නේ ඉන්දියාවේ අපේ ආයන්නයි නැහැ. ඒක දාන්න ඕනේ ආයන්නට පස්සේ ඒ මොකද ඒක එන්නේ මෙතන ආ කියන මේ ගුරෙන් ඇහිලා එන්නේ උඩට එනකොට ඉතින් ඊළඟට ඒක දාන්න ඕනේ ඒක දාන්න බෑ ඉන්දියන් කාර්යය ඒක වහලා එතන ආයන්න දාලා යන්න දාලා අප දානවා නම් ආයන්න ආයන්න ඈන්න ඈන්න යන්න යන්න අපේ හොඩිය අකුරු වැඩි සකු හොඩියට පාලියට හොඩියක් ඇත්තෙම නැහැ මෙහිමියන් කිය ඒ වුණාට ඒ භාෂා බොහෝම ඉහළ හැටියට දේව භාෂාව හැටියට බ්‍රහ්ම භාෂාව හැටියට අපි ගැටි වෙලා ඒවට වඳිනවා ඉංග්‍රීසි හොඩියේ දාපුවාම කතා කරුවාම කම්පියුටරේට කම්පියුටරේට පිස්සු හැනවා ඒ ඇයි වචන 65ක් දිහා බලලා තමයි કોઈ වචනද කියලා හොයාගන්න ඕනේ හඬ අනුව නැති නිසා එක තැනක බට් කියනවා එක තැනක පුට් කියනවා අන්න ඒ අඩුව තියෙනවා ඉංග්‍රීසියේ ඉංග්‍රීසි හොඩිය අඩුයි බොහොම අකුරු අපේ තමයි හොඳටම කියන්නේ අපේ ග ල ඩ ජ ජ කියන ඒවා සකුවේ නෑ දේවනාගර ඕඩියෝ නෑ අපට විතරයි අපි ඒවා කපන්න හදනවා අපේ ඈන්න කපා ගන්න හදනවා ඈන්න කපා ගන්න හදනවා දැන් තමයි ඒකේ තියෙන විහිළුව තේරලා තියෙන කම්පියුටරේට දාපු හැටියේ අපි දැන් හදලා තියෙනවා මෙහෙම කතා කරනකොට කවුරුන් කතා කරුවත් සිංහල අකුර කීප හැටියෝ ලියනවා ඉංග්‍රීසියෙ බෑ නමුත් අපි ඉංග්‍රීසි මිනිහාගේ හැටියට අපි ඒකත් කපා ගන්න ඕනේ. අර නරියාගේ වලිය වාගේ කපාගත් එක විහිස් කපා ගන්න මොකද ඒ ලොකු නරියානේ වලිය කැපි. බලන්න කොච්චර හානි කරද කියලා. අපේ දරුවන්ට ඒ ඇයට ඉස්සර ඉගෙනවනේ අපිට ඉගෙනන්නේ වැලි දාලා අකුරු ලියලා. අපි ආසයි වැලි අල්ලන ඕනම ළමයෙකු ආසයි වැලි අල්ලන. ඇඟිල්ලෙන් අදින් ඉත අපිට කියන්නේ මේ මේවා මේ මේ රූප මේවට මුන්ට නම් තියෙනවා එහෙම ඒ සිංහලයි කියන්නේ ඕඩිය අපිට ඊට පස්සේ කියන්නේ බ ඩ කිය කිය. ඒ මොකද ඒකට ලියන්න බැරුව. ඒ ඉංග්‍රීසි ඊට පස්සේ පොතක් ගහුවා සිංහලේ අම්මා අම්මා එනවා අම්මා කිය පොතක් කියන්නේ අකුරු කියන්නේ නැහැ ඊට පස්සේ. අපේ බස අකුරු වලින් ඉගන්නන්නේ. අකුරු හොඩිය කියනවා නම් කවුසිලිමේ ඉඳලා ඕන අපතක් කියවද හැකි තේරෙන්නේ නැති වෙනම ප්‍රශ්නයක් දැන් කවුසිලිනේ තාමත් තේරෙන්නේ නැහැ විතරසලි ඉන්නයි ඒක වෙනම දෙයක් නමුත් කියවන්න පුළුවන් අපේ දරුවන්ට ඉංග්‍රීසිය කියවන්න බලන්න ඉංග්‍රීසිය වචනයක් දුන්න සද්ද කරන්න බෑනේ ඇයි එහෙම බසක් අපි ලොකුවට සලකන්නේ මොකද්ද අපිට උන ඇති උන සුගතිය ඔකේ අපිට වැඩක් උනාද අපට දැනුම ලැබුණාද කියන්න පුළුවන් නම් ඒක මම මේ පිළිගන්නේ කැමැති මම දැකලා නැහැ මාත් ඉතින් ඔය ඒ රටේ හුඟක් කල් මං හිටියා ඉතින් මං දන්නවා ඔගේ වැඩක් උනාද නැද්ද කියන එක තලමකට දැනුවා නමුත් මෙහෙ ඉන්නවා නම් දන්න අය කිව්වහම මං ලිපි ලියලා තියෙනනේ පත්‍රයක මේක ඒවට උත්තර නැහනේ ඒ උත්තර නැත්තේ උන්හැලා කල්පනා කරනවා මං වගේ මිනිහෙකුට උත්තර දෙන එක තව නම්බුවක් කියලා එනිසයි නැත්තම් දැනුම නැතුව නෙවෙයි අද කවම දාහක්වත් උත්තරයක් නැහැ ඔබට. උන්නහැලගේ සර්ටිෆිකේට් එක පෙන්නලා කියනවා මම මහාචාර්ය මම ආචාර්ය කිව්වහම අපි එහෙනම් ස්වාමීන් වහන්සේ කියලා පිළිගන්න ලෑස්ති වෙච්ච ජාතියක් ඉන්න ඕනේ.
එහෙම ඒක ඉතින් මේ හිමියන් බණ කියනකොට නම් එහෙම ස්වාමී කියලා මාත් කියනවා ඒක අර ගෞරවය දක්වන්න විනා බුද්ධාගමට අකටයි ඒක එහි පස්සිකෝ කියන්නේ අහලා බලන්නේ කිව්වා අහලා බලන්න ඕන අහන්න මාචාර්ය තුමනි මේ මේ පිස්සෙක් මෙහෙම කිව්වා මොකද්ද ඒකේ තියනවද ඇත්තක් නැතු වැරදිද අහන්න එපාය අහන්න ඕනේ නේ දැනගන්න නම් ඇයි එහෙම අහන්නේ නැත්තේ අපේ මිනිසුන් ගැටිද අපේ මිනිසුන් දියුණු වෙන්නේ නැහැ මා ඔයිට කියන්නේ නැහැ මා කියපු දේ මා කිව්ව නිසා පිළිගන්නට එපා අර අර මං ඉස්සෙල්ලා කිව්ව වගේ හිපස්සික දහමම දොදන්න මේ මිනිහා කියපු දේ ය කරුණු තියනවාද ඒ කරුණු ඇත්තද අපේ දැන් මෙහෙටියට වටහා ගන්න පිළිවන්ද නැත්නම් තව කාගෙන් හරි අහලා මට ලියලා එවන්න එක්ක පත්‍රයට ලියන්න අහවල් දවසේ අහවලා මෙහෙම එකක් කිව්වයි ඒක වැරදි මෙන්න මේ කරුණු නිසා කිය ඉංග්‍රීසියෙන් ලියන්න එහෙම නැත්නම් සිංහලෙන් කොයි පස්සෙන් ලිව්වත් ඒක ප්‍රශ්නයක් නෑ අපට ලියන්න කියන්න ඉතින් මේ සමිතියෙන් වන දේ ඒ කියන්නේ පරිසරය රැකගන්න වාගේම අපේ හැදියාව රැකගන්නට අපේ සිටීම් බලය රැකගන්නට අප ජාතියක් වශයෙන් අපේ ඕනෑකම් සලස්වන්නට මේ මිනිසුන්ට බෑ මේ මිනිසුන් හැසිරෙන්නේ ජීවත් වෙන්නේ වෙනම විදිහකට දැන් අර මගුල් ගෙදරට ගියාම බලන්න මම මේ කාටවත් දොස් කියනවා නෙවෙයි මේ සූට් එක ඇඳලා ටයි එක දාලා වේස්කට් එකකුත් අඳින්න සුද්ධ වේස්කට් එක අඳින්නේ වින්ටර් කාලෙට මේ මිනිහා මේ වේස්කට් එක අඳින්නේ දාස් දෙන අවුවේ ඇයි එහෙම අඳින්නේ සුද්ධ මෙහෙ ආවම බාගෙට එළුවෙල්ලෙන් යන්නේ පේනවනේ පරයා උන්ට වේස්කට් එක කලිසමක්වත් නැහැ ඉතින් ඇයි අප විතරක් ඔය නිකන් මේ වඳුරන් වගේ මේ අනිත් අය කරන්නේ රතරන්නේ කියන එකයි ප්‍රශ්නේ අන්නේ පණිවිඩයේ පවණක් හිතන්න හිතලා පත්‍රයට ලියන්න ලියලා කියන්නේ මෙහෙම දවසක ආවල් මේක ඇහිල්ලක් මෙහෙම එකක් කිව්ව මේක වැරදි මේක ඔහොම නෙමෙයි මේකයි කාරණේ ඇත්ත කියලා ඊට වඩා මායමක් වෙන කල් නිසා ඔබ හැමතෙම පරිසරයට හිතකර තාක්ෂණයක් ඒ වගේම අපේ ලංකාවට හිතකර තාක්ෂණයක් ගොඩනැගීමේ පදනම සකස් කිරීමේ එක් අංගයක් හැටියට මරලත් ඉංජිනේරු ඊලෙන්ද සිල්ලා මැතිතුමාගේ දේශනය අපි සංවිධානය කළේ මම හිතන්නේ අපි බලාපොරොත්තු පරිදිම අපිට හිතකර අපිට ගැළපෙන තාක්ෂණයක් එතුමාගේ වචනෙන් කියනනම් සිප්ලකුවක් බිහි කිරීමට අපගේ බුද්ධිමය පිබිදීමක් ඇති වෙන ආකාරයෙන් විද්වත් දෙසුමක් පැවැත්වීම වෙනුවෙන් මා වයිල් ග්‍රීන් සංවිධානයේ හෘදයාංගම ස්තුතිය ඊලින්ද සිල්ල මහත්මයාට පුද කරනවා. මේ මහත්මයාගේ ප්‍රශ්නය වුණේ අර විදුලිය ඉවත් කිරීමේදී ඊලින්ද සිල්ල මහත්මයා විරෝධය පානකොට එතෙන්දී ගියර් බොක්ස් එකක් ගැන කතා වුණා කියලා ඒ ගැන පැහැදිලි කිරීමක් මේ මහත්මයාට අවශ්‍ය ලැබුණා. මේ ඔය ගියර් බොක්ස් කියලා කියන්නේ දතිරෝධ පෙට්ටියට. ඒ දතිරෝධ දාන්නේ කාරේ එන්ජිම එක යම්කිසි වේගයකින් යනකොට ඒකට තියෙනවා යම්කිසි ඔදක්. අපට ඌමනාලම් කන්දක් නැගින්ද ඊට වඩා ඔද ගන්නට අර රෝද හිමින් කරකවන්නට. ඒ නිසා මේකට දානවා දතිරෝධ කීපයක් අරය හයියෙන් කරකුණත් රෝද හිමින් කරකේ. එතකොට බලය වැඩි යට කන්ද නැගෙතයි. ඒක තමයි කන්දක් නැගිනකොට අර ෆස් ගියරක දාන ඉස්සෙල්. ඒ කියන්නේ මේක හිමින් කරකේ. ඊළඟ ඊයේ දවස් තව ටික හයියෙන් කරගෙන අන්තිමට අර ඕවර් ඩ්‍රයිව් එක දැම්මම එන්ජිමටත් වඩා හයියෙන් කරගෙන විදුලියේ එහෙම එකක් නැහැ විදුලියේ තියෙන ලොකුම ඉරියව්වක් තමයි බලය වැඩි වුණ හැටි විදුලියේ ඉවේම වැඩි වෙලා එන්නේ ඒ කියන්නේ දැන් අපිට ගියරේ දාලා අර ඇක්සලරේටර් එක පාගුවම මේක පාට හොම් වෙනස් වෙනව නේද එහෙම වෙනස් වෙන්නේ නැහැ ඇත්තට නෙදැනි මේක යනවා ඒවා යනකොට හරි වේගෙන් යනවා. නමුත් දැනෙන්නේ වේගෙන් යනවා කියලා. මේ දෙපැත්ත පේන්නේ නැත්තම් පාර පේන්නේ නැත්තම් යනවද කියලා තේරෙන්නේ නැහැ. ඒ තරම් සමතාවයක් ඇතුව වේගය වැඩි වෙනවා ඒක. ඒකයි ගියර් පෙට්ටිය නැත්තේ. ඔබතුමාගේ දේශනාවට සමන් දීලා මුළු දේශනේ පුරාම අවසානයේ පිළිමම වුණේ අපිට ඇති වෙලා තියෙන ගැතිකම කියන එක. ඉතින් ඒ ගැතිකම ඇති වෙන හේතු මොනවද කියන එක සරල විග්‍රහයක් කරන්න පුළුවන් නම් කාලසටහන. මේ
ගැටිකම ඇති උනේ අපේ මේ ඉංග්‍රීසින්ට යට වුණාට පස්සේ උන්නහැලා ඕන කමින්ම අපේ බසයි අපේ ආගමයි යටපත් කළා. ඒ ගැන ලියවිලි තියෙනවා. මෙහි හිටිය ගෞනර් වන් මෙහි හිටිය ගානර්ලා කියන අය රපෝට්ටු කරලා තියෙනවා. ඒ රපෝට්ටු වල සඳහන් වෙනවා මේ මිනිසුන්ව දමනය කරන්න නම් ඔවුන්ගේ බස මරන්නට ඕනේ. शेक्सपियर तमे लोके इन लोकम පාකම් බහුරජු මොන බල්ලෙක්ද? එහෙමනේ අපිට කියන්නේ. නමුත් පරගම් බහුරජුන්ගේ කෞසිනව කියපු මිනිහෙකු දන්නවා ෂේක්ස්පියර් තව ಜಾති 500ක් ඉපදිලා එන්න ඕනේ කියලා. ඒ උනාට කිව්වට පිළිගන්නේ නැහැ නේ. වෙනේ කට්ටියා බුදුදහමත් මෙහෙ සිංහලෙන් තිබුණේ මෙහෙ නිමිනුත් ඇහිලා සිංහලෙන් ඉංග්‍රීසි මෙහෙ නිමිනුත් ඇහිලා ඉංග්‍රීසියෙන් ලියන සිංහලෙන් ලියුවේ तोरण विद्यते බසක් නැති වුනහම මිනිසු ගැටි වෙනවා කියන එක මිල්ටන් කියලා දිනවා නේද කාව්‍යයක් කාර්යය මිල්ටන්ම දිනනවා උන්හැල දන්නවා ඒක අපිව ගැටි කරන්න කරපු එකම උගුල තමයි අපේ බස නැති කිරීම ඒ මතකද කියලා අර චර්චිල් ගැන කෙනෙක් කිව්වනේ in the hour of greatest need to England this one man mobilized the English language and sent it into battle kill ඉංග්‍රීසි බස යුදයට යොමු කරලා යුදය දිනුවයි කියලා. يعني ඒ බසට එතරම් බලයක් තියෙනවා. ඒ බස මැරුවාට එහෙම කිසිම ජාතියක් නැති වෙලා යනවා. ඒ නැතිවීමෙන් නැති වෙන්නේ අර ගැටි අවනිසයි. තාමත් බෑනේ අපිට පේනවා ඇති ඔය රූපවාහිනී කියන එකේ ඔය කවුරු හරි පිටරටින් ආපුවාම අර සම්මුඛ සාකච්ඡාවේ කියලා අපේ මිනිසුන් ප්‍රශ්න අහන්නේ ඇති සුත්ත ප්‍රශ්න අහන්නේ ඇති. ඒ මිනිහාගේ බස ඉංග්‍රීසි බස. අපේ ඔය ඉංග්‍රීසි ඔක්කොම ඉගෙන ගත්ත මිනිසුන්ට තමයි වහන්නේ. ඒවා ලියාගෙන කඩපාඩම් කරන් ඇහෙන නිකම් ප්‍රශ්න නිකන් ඩොං ඩොං ගගදා. පේනවා ඒක බලපෑටි. හැබැයි ඉංග්‍රීසි මට මතකයි අර දෙමළ නම් ගෑන්ලම්මේ කීචය එක්කනේ. කජිරාමර් කියලා ජපානයෙන් ආවා ජපන් අධ්‍යාපනයේ ඉවරණ තැනත්තා. උන්නහයට ඔය සම්මුඛ ආචාර්ය ඉන්ටර්විව් එක තිබ්බා. කියලා මෙයා හෙව්වා ඉංග්‍රීසියෙන්. So what is the position of English in Japan? Hatamiya kiwa English very difficult to Japanese. Ah nehema kiwe e wacana kiwe English boha mama ali me Japan kare. We teach English only for business, not for anything else. What about higher studies? All in Japanese. E unade e lamaya ara accent ehema dala ahuwe. Oya thiyena accent oy mehi katha karana accent engalante na. මංගි එංගලන්ත නැහැ. ඒගොල්ලෝ ඉන්නේ ඉන්නවද දන්නේ නැහැ. මංගි එංගලන්ත නැහැ. ඉස්කොට් කාර්යය කතා කරන්නේ වෝර් කියලා. අපේ දෙමළ මිනිස්සු කතා කරනවා. ඒ වගේ උත් කියලා බුස් කියලා කියන්නේ බස් එකට අර මැද හරිය එංගලන්තේ. නමුත් අපේ ළමේ කූමේ මේ ඉංග්‍රීසි අර ඕන හරියට කද්දම ඉන්නාවේ. දන්නේ නැතු ඒ තමයි ගැටි ආව කියන්නේ. ජර්මන් කාරයෙක් ඉංග්‍රීසි කතා කරනකොට බලන්න. ඔය හෝම ඉහළම ජර්මන් කාරයෙක් කියන ජර්මන් භාෂාවට ඌරුවට කතා කරා. වෙන යම් කිසි රටක උනත් ඉංග්‍රීසිය කතා කළොත් උන්ගේ බසට ආදාළ වෙන විදිහට කතා කරන සිංහලයා විතරයි සුද්දා මෙන්න මෙහෙම කියනවා වෙන්න ඇති කියලා හිතාගෙන කතා කරා. ඒක ලොකු දෙයක් නෙවෙයි. ඒක තමුන්ගේ ගැටි ආව. ඉංග්‍රීසියෙන් කියනවා inferiority complex. එදා තමයි අපි වැටෙන්න පටන් ගත්තේ තාම වැටිගෙන යනවා ඒක නවත්තන්න බෑ අනේ මෙතෙන් දෙන්නේ
දැනුම දැන් මේ ඔය අබේගිරියේ මතුවලා තියෙන හුඟක් දේවල් දැන් එකට ගිහිලා බලන්න ඒ මිනිහෝ මේ සත්‍තරන් මුලකට පොහැටි ඔය පිළිම හම්බු හැටි ඒවට බර්ෆර්නස් පදු පොහැටි බොහොම ඉහළ ශිල්පයක් ඒක මේ අද ඔය තියෙන ශිල්පේ ඒවා මතුවලා පේනවා අපට ඒ තිබුණ වාගේ ඇත්තයි නැති වෙන්න හේතුව උනේ බස කැලේීම මිසක් වෙන කිසිදයක් නෙවෙයි අපේ බස දෙතැනකදී කෙරෙසුනා අබේගිරි මහ විහාර සතනක් තිබුණා මහායාන බුද්ධාගම ආපු වෙලාවේ මහ විහාරයේ නැත්තම් හීනයාන බුද්ධාගමේ නැත්තම් ඒ අයගේ පොත්පත්වල රජුට ඒ මහායානේ තමයි ලෞකික වූ දේ ගැන පොත්පත් ලියුනේ ඒ අපේ ඉංජිනේරුවම ගැන වරුන්ගෙන් ලියවුනේ ඒව ඔක්කොම පිච්චුව රජුරුව එතැන්දී නැති වුණා නැති වුණාට ඒ පොත්වල තිබුණු කෑලි තව තව ඉතුරු වෙච්ච පොත්වල තියෙනවා ඔය සමාජ දහම ගැන පරිවහම තියෙනවා ඔය සීත සංග්‍රහව කියලා අහලා ඇති අපේ මේ විකරණ පොතේ කියලා කියන එක අපේ විකරණ පොත නෙමෙයි සිංහලෙන් සංස්කෘත ව්‍යාකරණයේ ලියවිච්ච පොතක් නමුත් ඒකේ තියෙනවා කවියක් අනුරාධපුර යුගයේ කවියක් ඒ කවිය කියවෙනවා මෙන්න මෙහෙම බලන්න ගතු ගතුද දුදනෝ ගතු කියන්නේ ගත් කියන්නේ පොත්වලට උගතු කියන්නේ උගත්තා උග ඉගෙන ගත්තා ගතු ගතුද දුදනෝ දුජනිය කියන්නේ මෝඩ නරක මිනිසුන් නරක මිනිසුන් පොත් ඉගෙන ගත්තා ඒ කියන්නේ උන්ට අධ්‍යාපනයක් ලැබුණත් කටමැර සතුන් හන්ට මාරිච්චේ ඇති සත්‍යය වාග් කණ්ඩමා කණ්ඩ කියන්නේ බිල්ලට මෙලෙ මණිකක් තියනවලු නයාට ඒ දුර්ජනයන් හරියට මේ නයා වට ඇතුලේ මණිකක් තියනවා ඒ මණික තමයි වටින්නේ අධ්‍යාපනයේ අර අර්මිනියා දුර්ජනය වටිනා අධ්‍යාපනයක් තියෙනවා මේ නයාටත් අර මණික තියෙනවා ඒ වුණාට නයා පිරිරිම දෙන්නේ මලදා රජා නිකන් සඳුන් ගහක් වගේ මලදා කියන සඳුන් ගහට හීතලයි සඳුන්සා හීතලින් ඉඳලා නයා වෙලෙනවා සඳුන් ගහ රජුරුවන් නැමැති සඳුන් ගහේ අර දුර්ජනයා වෙලෙනවා පණුගා හිතල හින්දා නයා වෙලෙනවා නයා දුර්ජනයා වුණාට නයාට මැණික තියෙනවා වටිනා දෙයක් තියෙනවා මේ මිනිසුන් ඉන්නවා රජුරුවන් ළඟ රජුරුව බොහොම හිතලයි රජුරුවන්ගෙන් ලාභ ලැබෙනවා ඒ නිසා උන් ගිහිලා රජුරුවන්ගෙන් එළිලා පරණට වියම ලුකුව සාමාන්‍ය මිනිහට අත කරනවායි රජුරුවන් ගාවට එන්න එපාස් බලන්න සමාජ විග්‍රහය කොහොමද කියලා අද වෙන්නේ තේක් ලොක්කෙක් ඉන්නවා නේද ලොක් රටේට ඉන්නවා කාණ්ඩයක් උන් සාමාන්‍ය මිනිහට ලොක්ක ගන්න දෙන්න දෙන්නේ නැහැ බලන්න කොච්චර ලස්සට ඒක කියවනාද කියලා ෂෙක්ස්පියර්ට මං හිතන්නේ නැහැ පුළුවන් කියලා එහෙම මට ෂෙක්ස්පියර් ටිකක් කියලා තියෙනවා වැටුණා නම් වැටුනේ බස රැටුණු නිසා ඇයි බස නැතුව කොහොමද කරන්නේ බලන්න බසේ කොච්චර අපේ සවිය තිබුණාද කියලා කාලකට යකට කියලා කියන්නේ අපි අපේ බස් යා කියන්නේ යකඩේට කත කියන්නේ අදි යකඩේ අදිනේ ආන්දම දැන් මොකද්ද අපි දෙන්න කියන්නේ මේ තමයි ඉගෙන ගන්න අය දන්නව ඇත චුම්බකය කියලා චුම්බක කියන්නේ ඉඳිනවට ආන්දම් හැමතිස්සෙම ඉඳින්නේ නැහැ ආන්දම් ඉඳිලා යන දෙපැත්ත දැම්මොත් ඒ නිසා ඒ වචනේ එතනින්ම වැරදි එතකොට මැග්නටයිසේෂන් කියන්නේ මොකද ක්‍රියාපදයක් නැහැනේ චුම්බකී කරන්නේ ජනතා කරණේ කරන ලද බසේ දැකනේ බසේ දැන් දින කෙනෙකුගේ වචනේ ලියාගන්න පොට බස් ටික දික් කරලා ලියනවා අය යකැතිම කිව්වම ගුරුළු ගෝමීට හොඳ නා අපේ ජීවිතේ ගලේ කියලා තියෙනවා දැක්කම උත්තර රස්සු කියලා තියෙනවා අටවෙනි සියවසේ සුද්දන්ට භාෂාවක් නැහැ එතකොට ඒ වුණාට අපේ භාෂාව අපි අහක දාලා අපේ භාෂාව අරගෙන අපි ඉංග්‍රීසි කතා කරනවා නම් දන්න තියෙනවා කියලා හැදීම පතර වල තිනවා. මේක බොරු පැටි වෙනවා. එහෙනම් උදාහරණ දැන්න තියෙනවා. එංගලෙන් එන්නේ අම කවල් සුප්පු කිම තියෙන ඉංග්‍රීසි දන්නවා. මේකක් නෑ. බසේ නෙමෙයි දැනුම තියෙන බස යොදන හැටියට. ඒක තමන්ගේ බස වුණාම දැනුම වැඩි. තමන්ගේ රටේ උමනා දැනුම වැඩි. හැදියා වනුව බස හැදිලා තියෙනවා.